ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි 140 වෙනි භාවනා වැඩපිළිවෙලේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ශිලූම දෙනා මේ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. ඛතමේ ච ධම්මා අභිඤ්ඤය ච අනුත්තරියන්ති තී. අරුකටීච ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි මේ වගේ පූර්ණ කාලීනව භාවනාවකට සම්බන්ධ වෙලා මුළු දීලා ගත කරනකොට අපි හැමදෙනාගේම ප්‍රධානම අදහස තමයි මේ ශාසනික සම්පත්තිය, නැත්නම් අපි මේ බලාපොරොත්තු වෙන ඒ චේතෝ විමුක්ති ඵලය හෝ චේතෝ විමුක්ති ඵල සමාපත්තිය, එහෙම නැත්නම් ප්‍රඥා විමුක්ති ඵලය හෝ ඵල සමාපත්තිය වහවහ ළඟා කර ගැනීමට දෙන්න තියෙන උපරිම අනුග්‍රහය කරන එක. ඉතින් මේ අනුග්‍රහ කිරීම අපිට සමස්තයක් වශයෙන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔක්කොම එකතු වෙලා සාමූහික නීති පද්ධතියක් හදාන, කාලසටහනක් හදාන, කතා නොකර ගෞරව කරන. ඒ වගේම එක්කෙනෙක් වශයෙන් සීලයක් සමාදන් වෙලා සමත භාවනා කරලා විපස්සනා භාවනා කරලත් කරනවා. ඉතින් මේ වැඩ මුලුවකදී වෙන්නේ මේ දෙකම එකතු කරනවා අපි. සාමූහිකවත් ප්‍රයත්න කරනවා, පෞද්ගලිකවත් ප්‍රයත්න කරනවා. ඉතින් මේ ප්‍රයත්න කරනකොට අපි එක එකනාගේ මත තියෙනවා. මේ උපරිම ඵල ලබා ගැනීම සඳහා කුමක්ද කළ යුත්තේ, කුමක්ද නොකළ යුත්තේ කියලා. ඒව භාවනා මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන ගුරුවරයෙන් ගුරුවරට වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා අපිට ඒක සම්බන්ධව එකඟතාවයකට, එහෙම නැත්නම් වාද විවාදවලින් තොරව මේ අනුග්‍රහ කලිත ආකාර මොකද්ද කියලා දැනගන්න, ඉතින් අපිට සරුවචනාසික අනුකම්පාව ලැබිලා තියෙනවා. අනුග්‍රහිත සූත්‍රයේ සරුවචනාංශය දක්වලා තියෙනවා. තමන්වංශයේ මේ සාරාංශික කල්පලක්ෂයක් මේ සසර සැරිසරන ගමන් මේ අවසාන ඵලය බුද්ධෝ සම්බෝධිස්සාමි මුත්තෝ හම්මෝචේ පරි තින්නෝහං තාරයිස්සාමි සංසාරෝගා මහබ්බයා කියලා ඒ මනෝ ප්‍රනිදාය, වචී ප්‍රනිදාය, කාය ප්‍රනිදාය වශයෙන් ඒ ගත කරනුට තමන් කළ නොකළදී කරනකොට හොඳයි, නොකළොත් හොඳයි කියලා තීරුම් ගතදී ඔක්කොම පිටු කරලා ඔය අනුග්‍රහිත සූත්‍රය සඳහන් කරනවා. අපි මේ ශාලාවේදී දැන් මේ අනුග්‍රහිත සූත්‍රය 147ක් කියලා තියෙනවා. හැමදාම වැඩමුළුවක් පටන් ගන්නකොට අනුග්‍රහිත සූත්‍රයට අපි කතා කරලා තමයි වැඩමුළුව පටන් ගන්න. ඉතින් අදත් මම බලාපොරොත්තු වෙන විනාඩි සල්පයක් ඒ සරුවචනාංශයේ අපේ කෙරේ අනුකම්පාවෙන් මෙවැනි වැඩමුළුවකට සම්බන්ධ වෙනකොට, නැත්නම් පැවිද්දක් ලැබනකොට, එහෙම නැත්නම් පූර්ණ කාලීන භාවනාවට යනකොට කෙනෙක් විසින් දත යුතු මේ අනුග්‍රහිත පහ. ඒක නිසා මේක අංගුත්තර නිකායේ පංචක නිපාතේ සඳහන් වෙන සූත්‍රයක්. ඒක කෙටියෙන් සඳහන් කරනවා නම් සරුවචනාංශයේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මේ ආධ්‍යාත්මික දියුණුවක් ශාසන සම්පත්තියක් බලාපොරොත්තු වෙන්න වෙනවා නම් එහෙම කටයුතු කරනවා නම් යානි පරිලවෙණියම කළ යුතු දේ තමයි සීල අනුගහිතේ. තමන්ගේ හිත සීතල කරගන්න ඕනේ, හික්ම ගන්න ඕනේ. ඒ සීල අනුගහිතය කාය දුස්චරිතයෙන් වැළකී, වචී දුස්චරිතයෙන් වැළකීලා අපි පංචිල් වශයෙන්, අටසිල් වශයෙන්, නවසිල් වශයෙන්, දසසිල් වශයෙන්, සාමනීර දසසිල් වශයෙන්, එහෙම නැත්නම් උපසම්පදා ශීලයේ වශයෙන් විවිධ ආකාරයෙන් සම්පාදනය කරනවා. කෙසේ නමුත් අපි තමන් පිළිထන්නේ මෙන්න මේ ශීලයේ කියලා වැඩමුළුව නැත්නම් මේ පූර්ණ කාලීනව බණ භාවනා යොදන්න ඉස්සලා අදිෂ්ඨානයක් ගන්න ඕනේ. ඉතින් අපි මේ නිසන්වණේ කරන වැඩපිළිවෙලදී අපි උපෝසත අට්ඨාංග ශීලය අපේ පාදම වශයෙන්, අපේ දර්ශය ආදර්ශ වශයෙන් ගත්තා. ඉතින් ඒක අපි වැඩමුළුව පටන් ගන්නකොට සීළු දෙනා පෝසත අට්ඨාංග සීලයේ පිටුල කරනවා. ඒක අපි අනිවාර්ය කරනවා නේවාසික වැඩමුළුවකදී. ඒක කරන්න බැරි නම් අපි නේවාසික වැඩමුළුවට ඇතුළත් කරන්නේ නැහැ. ඇතුළත් කරලා අට සීල් රකින්න බැරි නම් යහෝරිකඩේක් විදිහට සලකනවා. ඒක එන්න පුළුවන් නම් බැනගෙන ඉන්න එපා. ආයෙත් අපි එළවනවා.
ඒ මොකද මේ වැඩක් කරනකොට අපිට ඒ වගේ සමහර වෙලාවට අපි එකඟ කරගත්ත නීති පද්ධතියක් තියෙනවනේ ඒ නීති පද්ධතිය කටයුතු කරන්න. ඉතින් ඒක නිසා සමහරු ඇත්තටම අකමැති ඇති ඒ වගේ මේ සීලය මේ විදිහට මිනුම් කෝදුවක් කරගන්නවා. ඉතින් ඒකේ බුදුහාමතු කියපු දෙයනේ. අපි ඒක මේ ලංකාව බුද්ධඝන රටක් නිසා අපි ඉතින් අට සීල් අරගෙන තිනවා මධ්‍යස්ත වශයෙන් කාටත් වගේ කරන්නේ. ඉතින් අපි හැම වෙලාවෙම අහනවා වැඩමුළු ඉන්න කට්ටියගේ මේ අට සීල් රකීම කරදරයක්ද? කරුණාකර අපට කියන්න. අපි එතකොට ඒක සලකා බලන්න. නම් දැන් ඉතින් 140ක් වැඩමුළු කරපු නිසා අපි ඒක සම්මත වෙලා තියෙනවා. ඉතින් අපි සතුටු වෙනවා මේ වගේ සීල් පිරිසක් එක්ක මේ කටයුත්තක් කරන්න පුළුවන් වීම. ඒක බොහොම ලොකු වටින දෙයක්. හැම කෙනෙක්ම සලකන්න ඕනේ අපිට මේ ශිල්පීසක් එක්ක ඉඳ ගතකරන හම්බ වෙන ජීවිතේ පවා වැඩ කරන පීසක් එක ගත කිරීම පවා පෙරපිනක් කියලා. අපේ අම්මලා තාත්තලා ලේනෑයෙත් එක්ක ඉන්නවට වඩා මේ ඒකත්වයේ තියෙන ලේනෑකම මේකේ තියෙන ඕනෑකම. මේ ඔක්කොම එකම ඕනෑකම තියන අය. ඒ නිසා අපි මේ සීලය සබහ ගෞරවයක් වශයෙන් වැඩමුළුවට කරන කැපකිරීමක් වශයෙන් ප්‍රතිපත්ති ගරුකත්වයක් වශයෙන් රකින්න. ඊට පස්සේ සුත අනුග්‍රහිතේ ඒ කවුරු කොයිතරම් භාවනා ධර්ම විනය අවබෝධ කරලා තිබ්බත් තේරුම් කරගෙන තිබ්බත් මේ භාවනා කරනකොටත් අලුතෙන් බණහන්න ඕනේ. එතකොට අදාළ කොටස් නැවත නැවත භාවනාවට අදාළ කොටස් නැවත නැවත ඇසීම තමංගේ බෞසුත ඥානයටත් එකතුවක් වෙනවා. ඒ වාගේම වැඩමුළුවේ සාර්ථකත්වයට තීන්දුව මොන එක. ඒ නිසා අපි කාලසටහනනේ හරියට අඩු ගානේ පැයක් හැමදාම ධර්මදේශනාව සඳහා නැත්නම් සුතානුග්‍රහිතේ සඳහා නැත්නම් බහුසුත භාවේ සඳහා බණක ඉදිකට කරන. ඉතින් ඒක ඒ වාගේම අපි හදාගත්ත චාරිත්‍රයක් තියෙනවා. වැඩමුළුවේ ධර්මදේශනාවල් දේශනාවලියක් විදිහට එක සූත්‍ර කොටසක් අරගෙන විශේෂයෙන්ම සරුවච්චන් දේශිත නැත්නම් ත්‍රිපිටකයේ කොටසක් අරගෙන ඒක දවසින් දවස ගැඹුරට යන්න උත්සාහ කරනවා. එතකොට අපිට අපි අර එකම පිරිසක් එකම වහලයට නැවත නැවත හමු වීමේ ලාභი ලබන්න පුළුවන්. මේ අද මේ ඉස්සරහින් තියාගත්ත කතමේච්ච ධම්මා අභිඤ්ඤය කියන වචනය සරුවච්චන් දේශිත එකක් නෙවෙයි මම උද්දෘත කරේ. ච අනුත්තරියානි කියලා ඒකට දෙන උත්තරේ මාරිපුත් මහ ස්වාමීන් වහන්සේ විසින් අප කෙරේ අනුකම්පාවෙන් දසුත්‍ර සූත්‍රයේ සංග්‍රහ කරලා තියෙන එක. ඉතින් මේ දසුත්‍ර සූත්‍රය අපි දැනට වැඩමුළු 30 ගණක් විතර කරලා තියෙනවා. ඒකේ සුවිශේෂීත්‍ය විශේෂගතියක් තියෙනවා. ඒ මොකද සාරිපුත් මහ ස්වාමීන් වහන්සේ සර්වච්ඡන්සේ අපවත් වෙන්න ඉස්සෙල්ලා අපවත් වුණා. සාරිපුත් මහ ස්වාමීන් වහන්සේ ජීවත් වෙනකම්ම මේ අපි වාගේ විනීය ජනතාව ගැන කල්පනා කරලා සර්වඥාන්සේගේ යෝජනා රාශියක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉදිරියේ බලලා මේක ගංගාවක් ඇවිල්ලා වැලි තලාවකට බීගෙන නොපෙනී ගියා වාගේ මේ ගැඹුරු ශාසනික වගයන් ආඩම්බරයන් කාලේ වැලි තලාවේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා මේක ස්ථාවර කරමු කියලා. ජාත්‍රම සාරිපුත්‍ර ස්වාමීන් අනුකම්පාවෙන් තමයි මේවා කියන්නේ. තම සර්වඥාන්සේ දුන්නේ කිසිම වෙලාවක ඉද දුන්නේ සාරිපුත්‍ර ඒක මගේ වැඩක්. ඒක ශ්‍රාවකයන්ට අයිති වැඩක් නෙවෙයි. ඒක සර්වඥාන්සේට අයිති වැඩක් කියලා සර්වඥාන්සේ විනී නීති පනවල ඒ සූත්‍ර දේශනා කර කර ඉන්න වෙලාවේදී සාරිපුත්‍ර ස්වාමීන් විවිධ ක්‍රමවලට සර්වඥාන්සේ පෙළඹුවා. මේක සංග්‍රහ කරලා තියන්න ස්වාමීන් වහන්සේ නැත්තම් අතන කැලලා සූත්‍ර දේශනා කරනවා, මෙතන සූත්‍ර කැලලා දේශනා කරනවා, අරහමඳුරණ දේශනා කරනවා. අන්තිමට මේක විසිරියන්න පුළුවන් කියලා. එතකොට ඒත් එක්කම සමාන ප්‍රයත්නයක් ගත්ත ආනන්ද මහ ස්වාමීන් වහන්සේ වරුන්දු කරගත්ත සරුවච්චන් වහන්සේට මම ඔබ වහන්සේ බාර ගන්න ඕන උපස්ථායකය විදිහට මම ඔබ වහන්සේගේ නීති වලට යටත් වෙන්න කැමති නෑ. මේ මගේ නීති වලට යටත් වෙලා නම් මම උපස්ථායක වෙන්නම් කියලා. පොඩි සෙල්ලමක් නෙවෙයි. ඒකෙල සඳහන් කරේ මොකද ඔබ වහන්සේ කොයි වෙලාවක හරි මම නැත්නම් බණක් කිව්වොත් මට ආය රෙකෝඩ් එක දාලා දෙන්න ඕනේ හැන්දෑවට මට අහන්න. ඒක ආනන්ද සෝන් තමයි රෙකෝඩ් ප්ලේයර් එක වගේ ඔක්කොම කපඩා කරගෙන හිටියේ. ඉතින් මේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේ ධර්මධර වික්ෂුණ වහන්සේලා අතර අග්‍ර වෙන අතර ශාරිපුත්‍ර සාංශේ ධර්මසේනාධිපති වශයෙන් පෙනී හිටියා. ඊට පස්සේ ඒ සාංශේ සූත්‍ර දෙකක් සංගායනා කරා සංග්‍රහ කරා මේ අපි ගැන හිතලා. ඒ සූත්‍ර දෙකම දීඝනිකායේ සඳහන් වෙලා තිනවා. සංගීති සූත්‍රය සහ දසුත්තර සූත්‍රය වශයෙන්.
සංගීති සූත්‍රයේ පළවෙනි ප්‍රයත්නයේ පේනවා. ඒකේ බුදුහාඳුරෝ එකේ කරුණු දේශනා කරපු ඔක්කොම සංග්‍රහ වෙනවා. ඊට පස්සේ දෙකේ කරුණු, ඊට පස්සේ තුනේ කරුණු, ඒ වගේ 11 දක්වා වගේ හරියට අංගුත්තර නිකාය පොත වගේ ඔක්කොම සංග්‍රහ කරලා තියෙනවා. ඒ කියන්නේ සංගීති කියලා කියන්නේ පරම ධර්ම සංගායනාවට මේ කෙටුම් පස්සකස් කරලා වගේ. සංගායනා කරනකොට මෙන්න මේ කරුණු ටික තියෙනවා කියලා බලන්නයි කියලා. හැබැයි ඒකේ මේ මූලධර්ම සඳහා වූ මූලධර්ම සංග්‍රහයක් විතරයි ඒකේ තියෙන්නේ. දසුත්තර සූත්‍රයට එනකොට අර කරුණුම අරගෙන දසුත්තරම් පවක්කාමි පත්තුන් නිබ්බාණපත්ත්‍යා කියලා නිවනට පත්වීම සඳහා අනුක්‍රමික පිළිවෙලකට දැනුම සංග්‍රහ වෙලා තියෙනවා. ඉතින් මේ නිසා මේකට කියනවා ඥාන විභාගය කියලා. දැනුම ගොනු කිරීමේ මනුස්ස ඉතිහාසයේ පළවෙනිම අවස්ථාව. ඥානේ තියෙන. ඊට ඉස්සරත් තිබුණා වේදේ වශයෙන්, බ්‍රාහ්මණ ආගම වශයෙන් පුදුමාකාර තෝගයක් තියෙනවා. ගංගානංගගේ වැලියට වාගේ. සාරිපුත්තු සාංශේ මේ කරපු 10 10 කොටු 10ක් ගහලා ඒ කොටු ඔක්කොම පුරවලා තියෙනවා. පුරවලා හරිගස්ස මේ සූත්‍රයේ දසුත්තර සූත්‍රය කියලා සම කරනවා. ඒකෙදී එකේ කරුණු 10ක් තියෙනවා. එකේ ප්‍රශ්න 10ක් අහනවා. දෙකේ ප්‍රශ්න 10ක් අහනවා. අහලා සාරිපුත්තු සාංශ උත්තර දෙනවා. ඉතින් අපි ගත කරපු මේ වැඩමුළු 30 විතර ඇතුළත අපි පහේ පොත සම්පූර්ණයෙන්ම ඉවර කළා. දැන් හයේ පොතේ ඉන්නේ. හරියට දෙකේ චක්‍රේ, තුනේ චක්‍රේ, හතරේ චක්‍රේ වගේ අද අපි ගත්තේ හයේ කරුණු වල තියෙන 9 වෙනි කාරණා. ඒ ගණන 59 වෙනි කාරණාව කියලා කියන්න පුළුවන්. ඒකේ දිහනවා කතමේච ධම්මා අභිඤ්ඤය. සාර්පුසාංශය අහන්නේ අනිකුත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සහිත සිවණ පිරිසෙන් විශේෂම භික්ෂුන් වහන්සේලා මුල් කරගෙන කතමේච ධම්මා අනු අභිඤ්ඤය විශිෂ්ට ඥාණයෙන් දත යුතු මේ ශාසනයේ කරුණු හය මොනවාද? මේක අහන්න පුළුවන් වෙන්නේ ධර්මයේ පිළිබඳ විශාල පරිචයක් ඇති සම්පූර්ණ ධර්මයේ දිහා බලන්න පුළුවන් විශේෂ ඥානයක් තියෙන කෙනෙකුට තමයි. ඒක අහනවා අභිඤ්ඤයෝ පළවෙනි කී කාරණා මොකද්ද? අභිඤ්ඤයෝ දෙකේ කාරණා මොකද්ද? අභිඤ්ඤයෝ තුන්වෙනි කාරණා මොනවාද? අභිඤ්ඤයෝ කාරණා හතර මොනවාද? අභිඤ්ඤයෝ කාරණා පහ මොනවාද? දැන් අහන අභිඤ්ඤය කාරණා හය මොනවාද කියලා. ඒ මොකද ධර්ම ඉගෙන ගන්න කෙනාට මේ වගේ වගුවක් හදලා දුන්නේ නැත්නම් කොයි කෑල්ල හැලුණාද කියලා හොයන්න බෑ. දැන් මේ දසුත්තර සූත්‍රයේ කියවුවාට පස්සේ ඒකේ දන්නවා දැන් අපි හිතමු පොතේ කොණක් කිරිලා මේ ප්‍රශ්න තියෙන කෑල්ල දිය වෙලා ගියයි කියලා. එතකොට දන්නවා ඊට ඉස්සෙල්ලා පහේ පොතේ තිබුණ මෙතන අභිඤ්ඤය කාරණා නැත්නම් හයේ පොතේ මෙතන අභිඤ්ඤය කාරණා තමයි එන්න ඕනේ. මෙතන හයක් එන්න ඕනේ. කියන ඕන කෙනෙකුට ඒ අඩුව හිතා ගන්න පුළුවන්. ඒක මේ තමන්ගේ නිවනට කරන දෙයක් වගේම ශාසන ආරක්ෂාවක් වශයෙන්, ධර්ම ආරක්ෂාවක් වශයෙන් ධර්මයේ ගුණයක් වෙනුවෙන් කළ යුත්තක්. එහෙම කෙරුවට පස්සේ ඕන කෙනෙකුට බලන්න පුළුවන් සංගීති ස්වාමීන් වහන්සේලා විසින් ඇති කරපු අංගුත්තර නිකාය 6 පොත අරගෙන බලනකොට යම් තැනක බුදුරජාණන් වහන්සේ ච අන්තර්යාන කියලා යමක් දේශනා කරලා තියෙනවාද කියලා දන්නවනේ. යාට කිතයක අමේ අඩුතැන්නේ මේක තමයි දාන්න ඕනේ. ඉතින් අපිට එහෙම අඩුතැන් පුරවන්න දෙයක් නැහැ. මොකද සංගීති සූත්‍රයේම gediye pitimma තියෙනවා. ඒ නිසා අපි මේ වැඩමුළුවේදී මේ 140 මේ ච අනුත්තරියාන කියලා අනුත්තර ධර්ම හයක් ඉගෙන ගන්නවා. එව්වා අභිඤ්ඤයයි විශිෂ්ට ඥාණයෙන් දරගන්නවා. මේ ඉතිහාස භූගෝලයේ වගේ එහෙම නැත්නම් භෞතික විද්‍යා රසායන විද්‍යාව වගේ මේ බයිලා නෙවෙයි. මේ ලෝකේ තියෙන බයිලා නෙවෙයි. ඊට වැඩිය ගැඹුරක් මේකේ තියෙනවා. ඒක නිසා මා සර්වජන් වහන්සේ, සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ වගේ මහෞත්තමයන් වහන්සේලාට අභිඤ්ඤය කියලා තියෙනවා. ඒක කියවගෙන යනකොට තේරෙයි අපිට මේක අභින් වෙලා තියෙන්නේ ඇයි කියලා. අපිට මේක තීත්ත වෙලා තියෙන්නේ. මොකද අපි ඒ තරම්ම කාමේ. කතා දෙකක් නැහැ. කාමේ නිසා අපිට මේවා අහලත් නැහැ, දන්නෙත් නැහැ. දැනගත්තට පස්සේ මේක නිකම්ම නිකං හුදු සුතමේ ඥානයක්ද? එහෙම නැත්නම් මේක තර්කයට දාලා චින්තාමේ වශයෙන්, එහෙම නැත්නම් ණය විපස්සනා වශයෙන් තේරුම් ගත යුත්තද? නැත්නම් මේක ඇත්තටම අවබෝධ කළ යුතු භාවනා කළ යුත්තට, නැත්නම් අපි වගේ පූර්ණ කායන භාවනා කරන කෙනෙකුට කොච්චර වටිනවද කියලා බැලුවොත් තේරෙන්න පටන් අර ගන්නවා. අපි මේ වගේ ධර්මතාවයකට ඉගෙන ගන්න, එක තැනක වාඩි වෙලා අහගෙන ඉගෙන ගන්න කොච්චර පිං කළා තියෙනවද කියලා.
අපි හිතපොම නැති පැත්තක්. අපි දන්නේම නැති පැත්තක් මේකෙදි පෙන්ලා දෙනවා. ඒකෙත් ගොනුවකුත් තියෙනවා. ඒක අපි මේ කරන පරියංක භාවනාවටත් වටිනවා. අපි මේ කරන සක්මන් භාවනාවටත් වටිනවා. අපි මේ කරන එදිනදා ජීවිතේ කටයුතු වලට ඒක විතර නෙවෙයි ගෙදර ගියාට පස්සේ අපි මේ ගත කරන සාමාන්‍ය අමුදරුවන් වශයෙන් රකිමින් අමුසමෙන් වශයෙන් ගත කරන ජීවිතයටත් වටිනවා. ඒ නිසා මේ ලැබෙන මේ සුත්තමේ ඥානය අපි පුළුවන් තරම් පාවිච්චි කරන්න ඕනේ. අපි මේ සැදී පැහැදී ගත කරන මේ සතිය වැඩිවීමට කොච්චර උදව් වෙනවද කියලා බලන පැත්තේ. ඒ නිසා දේශනාවලියේදී මම මේ මුළු මාතෘකාවම හසුරුවන්නේ පූර්ණ කාලීන භාවනා කරන කෙනෙකුට මේ අනුත්තරීය ධර්ම 6 පොතේ සඳහන් දේ කොහොමද තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් මේ කොහොමද තමන්ගේ භාවනා ජීවිතයට පරියංකේට සක්මනට එදිනදා වැඩට සම්බන්ධ කරගන්න පුළුවන් කියනකොට හැම කෙනාටම තේරෙයි මේකෙදී අපේ අගයන් ආඩම්බරයන් වල රුචි අරුචිකම් වල පෞරුෂත්වයේ අපි ඇසුරු කරන දේවල අපි සලසුම් කරන දේවල් වල හැම දෙයකටම මේක අදාළ භාවයක් තියෙනවා. මේක නැතුව නැත්නම් මේ කොටස නැතුව ඒත් අපි සලසුම් කරනවා, ඒත් අපි මිනිස්සු ඇසුරු කරනවා, ඒත් අපි දේවල් කරනවා. ඒවා සීරම. ඒ මෙවැනි දෙයක ආభాෂයකින් තොරව කරන හැම දෙයක්ම හොඳ මේ කැපෙන පීයක් අරගෙන පපුවට තියලා එනගත්තා වගේ තමයි. රිද්දෙන එකමයි කරන්නේ. ජීවිත හානි කරන එකමයි කරන්නේ. නන්නත්තර කරන එකමයි කරන්නේ. නාස්තික කරන එකමයි කරන්නේ. එතකොට අපට මේ විදිහේ වටිනා ධර්මයේ කුත්‍ති දිදෙන් තියාගෙන අර වගේ තමන් හිතාමතා කරන මේ තමන්ට හානි කරගන්න දේතියෙදී මම කොහොමද මේ වැඩමුළුවෙන් පස්සේ එතන මේ වැඩමුළුව කාලය ඇතුළත මේ දෙක දැකපු මිනිස්සෙක් වශයෙන් මේ තමන් හිතාමතා තමන්ට හානි කරගන්න ධර්මයක් ශරුවචන් වහන්සේ වාගේ උත්තමන් වහන්සේලා දේශනා කරපු දෙයක් දැක්කට පස්සේ අපි ඒකට උරදීලායිදී කටයුතු කරන ආකාරයත් පිළිබඳව මං හිතනවා කට්ටියට heart attack එන්න පුළුවන්, කොලෙස්ටරෝල් නගින්න පුළුවන්, blood pressure නගින්න පුළුවන් මට කරන්න දෙයක් නැහැ. එහම අමාරු කට්ටිය ඉන්නවනම් TNT පෙත්තක් තියාගන්න දිව යට. මොකද මේක ටිකක් ඉතින් හැල හැප්පෙන දෙයක්. මේක ටිකක් මේ අපි බලාපොරොත්තු වෙච්ච නැති දෙයක්. ඉන්නම සර්වචනාතිකේ තියෙන සාරිපුත්‍ර ස්වාමීන්ගේ තියෙන කරුණාව නිසා එක සැරේම heart attack එකක් කෙන එකක් නැහැ මං හිතන්නේ. ටික ටිකයි. ටික ටික ඇවිල්ලා ඒත් blood pressure එක නම් නැගී. pulses වැඩි වෙන්නේ ඉඳී තියෙනවා. මෙන්න මේ ඇති වෙන මේ blood pressure නැගින එකයි pulses වැඩි වෙන එකයි ගෙදර ගියාට පස්සේ අනික් අයට බෝ කරන්න යන්න එපා. එතෙන්දි තමයි ඔයගොල්ලෝ වලිගේ කපා ගන්න. ඔයගොල්ලෝ තේරුම් අරගෙන ඔයගොල්ලෝ මේක හැදෙනවා මිසක් මේ අපි මේ ඉගෙන ගන්න දේවල් වලට gedara ඉන්න මිනිසුන්ට බණ කියන්න ගියොත් එහෙනම් ඉතින් අපබ්‍රන්ත වෙනවා. උගෝදෙනෙක් මේව අරගෙන ගිහිල්ලා අර gedara භාවනා නොකරපු අයට උගන්වන්න ආදිනවා. අපි ඇවිල්ලා දැන් භාවනා කරලා තියෙන අපි ධම්මජෝහමතුත් එක රිට්‍රීට් කරලා තියෙන කහින් දෙපා හිට ගන්න දෙපා දඟලන්න දෙපා කියලා ඕන gedara මිනිසුන්ට නීති දාන්න ආදිනවා. ඉතින් gedara මිනිසු මට ලියලෙවනවා සාංශය යනවට වැඩිය විසු ඩබල් වෙලා ඇවිල්ලා තියෙන්නේ මොකද ඒ කියලා. ඒගොල්ලෝ හරිය කැමති මේගොල්ලෝ මෙහෙ ඉන්නවට. ඇයි කචල් නැහනේ ගෙදර මිනිසුන්ගේ කරදරයක් නැහැ. මේ නාකියෝ ටික නාකිච්චෝ ටික ඔක්කොම එක තැනකට ගාල් කරලා තියෙන්නේ. එතකොට හරිය ලේසි. මට ටිකක් කරදරයි ඉතින් මං ගණන් ගන්නෑ. මං ඉතුව බැනගෙන මම අරගෙන යනවා. ඒක නිසා ටිකක් මං දන්නවා වැහැදිලිවම ටිකක් මේ පීරි ගෑවෙන ගතියක් තියෙයි. කෙසේ නමුත් අපි යනවා අනුග්‍රහිත සූත්‍රයේ ඊගාට සඳහන් කරලා තියෙන සාකච්ඡා අනුග්‍රහිත මේවා කියලා දීලා භවනාට දාලා ඒගොල්ලෝත් එක්ක සාකච්ඡා කරන්න කියලා තියෙනවා. සාකච්ඡා කරනකොට ඒගොල්ලෝ කොච්චරක් උකහා ගත්තද කොච්චරක් භවනාට දැම්මද දැම්මට පස්සේ කොච්චරක් භවනාමින් ඒගොල්ලෝ හරිපාට වැටලා තියෙනවද කියන එක බණින් හැදෙන්නේ නැහැ. හැදෙන්නේ දෙන කට උත්තරේ. හැදෙන්නේ ආපහු අපිට ලැබෙන ප්‍රතිචාරයෙන්. ඉතින් ඒක තමයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. ඒකත් ඒ බුරුම පඬිස්සංශ කියන දවස්පතා කරනවා නම් හොඳයි කියලා. නමුත් හිතන්න දැන් මේ 100ක් එක්ක දවස්පතා මම එක්කෙනෙක් එක්ක විනාඩි 5 10ක් කතා කරන්න ගියොත් මට දවසම ගත කරලා ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා අපි 60 වෙනි වැඩමුළුවේ ඉඳලා 100 වෙනි වැඩමුළුව දක්වා ක්‍රමයක් හොයාගත්තා. සාමූහිකව දාලා සමූහ වශයෙන් කමඨාන් සුද්ධ කිරීමට. ඒක විශාල පිරිසක් විරෝධය ප්‍රකාශ කළා. අපි ඉන්නේ ස්වාමීන් වහන්සේ අම්මලා කමඨාන් සුද්ධ කරන දැන් ඔබ වහන්සේ ඔක්කොම මේ අපි පුද්ගලික බස් එකේ යන්න කාර් එකේ යන්න ඉතින් ඔබ වහන්සේ ළඟ බස් එකට ඔක්කොම පටවන.
අපි කැමති නේ ළඟම බස් එක ගන්න අපිට වෙනම වෙනම කාර් දෙන්නයි කියලා. දෙන්න පුළුවන් නම් හොඳයි. දෙන්න බැරි නිසා දැන් 100ම දාලා අපි මේ කමටහන් සුද්ධ කරනකොට මේ කරුණුයි Taman gedirin danaga naapu karunui bhavana adiye karunu lassanda gunu karanna puluwan gatiyak tiyena. Eketi apita aadambarein kiyanna puluwan api saarthakai kiyala. එනිසා මේ දෙක කිව්වට පස්සේ සාකච්ඡා අනුග්‍රහිතේදී කමඨාන් සුද්ධ කිරීමේදී නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීමේදී තමයි මේ කාරණා ඔළුවට වැටලා තියෙනවද මූලික කමඨාන් උපදේශ තේරුම් ගන්න තියෙනවද කියලා තේරෙන්නේ. මේ කාරණා තුන සීල අනුග්‍රහිතේ සුත අනුග්‍රහිතේ සාකච්ඡා අනුග්‍රහිතය තියෙනවනම් එකකින් ආඩ්‍ය නම් එයාට සමත අනුග්‍රහිත විපස්සනා අනුග්‍රහිත කරන්න පුළුවන්. නැත්නම් ඉඳගෙන අරමුණකට හිත දාලා සමත නිමිත්තක් රූප කර්මස්ථානයක් වඩලා නීවරණ යම් ප්‍රමාණික ප්‍රහාණය කිරීමේ කටයුත්තේ සාර්ථකත්වයක් ගන්න ඕනේ. ඒක සඳහා සීලය අවශ්‍යයි. ඒක සඳහා බණ අහන්න ඕනේ. ඒ සඳහා කමඨාන් සුද්ධ වෙන්න. ඊට පස්සේ යම් ප්‍රමාණයකට හිත සීලෙන් කහිතකයි සීතල කරා වගේ සමත භාවනාවෙන් සමත අනුග්‍රහිතෙන් හිතත් සීතල කරගත්තට පස්සේ තමයි විපස්සනා අනුග්‍රහිතය කියලා මේ කාරණා කාරණාවල තියෙන අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ අනාත්මත්වයේ එහෙම නැත්නම් පොදු ලක්ෂණ සහ පෞද්ගලික ලක්ෂණ එහෙම නැත්නම් මේ හේතුඵල ධර්මය එහෙම නැත්නම් මේ එකිනෙකට අන්තර් සම්බන්ධතාව පවතින්නේ කොහොමද කියලා ගැඹුරු දකින්න පුළුවන් වෙන්නේ විපස්සනා අනුග්‍රහිතේ. ඒකත් අර මුල් අනුග්‍රහිත තුනින් ඇතිවෙන ජවයේ බලය අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. ඉතින් ඒක තමයි අපි කැමති වෙන දේ. නමුත් ඒක කරන්න අර මුල සකස් කිරීම තමයි මේ මුල් අනුග්‍රහිත ටිකෙන් කෙරෙන්නේ. ඉතින් ඒක නිසා හැම දිනාම ඒකට වග වෙන්න ඕනේ. තමන් සමාදන්ව රකින්න සීලය පණ වාගේ. සෙමර වල්ගිය රකින්න සෙමර මුවෙක් වාගේ. පිටර රකින්න කිකිලියෙක් වාගේ රක ගන්න. යෝගේ මේ ධර්ම දේශනා කරනකොට අන්‍ය විහිිත නොවි මේ මටමයි දේශනා කරන්නේ නැත්තම් අපිට අදාළ ටිකමයි මේ කියන්නේ කියලා දැන් ගෙදර ඉන්නකොට හිරමනේ උඩ ඉඳගෙන පොල් ගගානේ බුදුවා මේ ටෙලිවිෂන් එකේ බණහන්නේ නැත්තම් කාර් එකේ ලවන ගමන්නේ ඇහෙන බණ එව්වා මොකද්ද ඔය වැඩක් කරන ගමන් නිකන් ඉන්නවට ඒක නම් හොඳයි මයිකල් ජැක්සන් අහනවට වැඩිය ප්‍රෙඩී සිල්වා වගේ බයිලා අහනවට වැඩිය හොඳයි. නමුත් මන්දක තියන්නේ ඒ වගේ නෙවෙයි මේක. මේක මේ නඩු ඇහෙන වෙලාවදී තමන්ගේ නඩු ඇහෙන වෙලාව වගේ මේකට අපි සැදී පැදී අහන්න ඕන. කමඨාන් සුද්ධ කරනකොටත් තමන්ට වැටහිච්ච දෙය කියන්න ඕන. අල්ලපොගේ ධර්මංශගේ භාවනාව හෝ මේටි ඉස්සලා කරොත් භාවනාවල් වැඩන්නේ නැහැ. අන්න එහෙම කිව්වොත් අපිට පුළුවන් මේ කාලේ වටිනාකම වැඩි කරගන්න. එතකොට මම දන්නවා කාලේ වටිනාකම වැඩි වෙනවා විතරක් නෙවෙයි. ඒ කෙනාගේ සමතනුග්ගහිත විපස්සනානුග්ගහිත අනිවාර්යම සිද්ධ වෙනවා. ඒක මේ කාගවත් ඉන්ද්‍රජාල බලයක් නෙවෙයි අදාළ හේතු සම්පත් තියෙනවනම් ඵල සම්පත්තිය ලැබෙනවා. ඉතින් ඒක නිසා දෙකොල්ලටම වගකීමක් තියෙනවා. ඒ අනුග්‍රහ උපරිමයෙන් පවත් ගන්න ඕනේ. ඊට පස්සේ අපි යනවා දැන් දවසේ මාත්‍රකාවට කතමේ ච ධම්මා අනු අභිඤ්ඤය සුවිශිෂ්ට ඥාණයෙන් දත යුතු ධර්ම මොනවාද ච අනුත්තරියානි මේ අනුත්තර වූ ධර්ම හයක් පළවෙනි එක සර්වචන්නාංශයේ දේශනා කිරීමක් අනුව මෙතන සාරිපුත්‍ර සාංශයේ ගෙනහැර දක්වන්නේ දස්සනානුත්තරිය මේ ලෝකයේ දැකිය යුතු දේෙන් උත්තරීතර වූ දර්ශනය මොකද්ද කියලා. අපි මේ ලෝකෙට ආවට පස්සේ ඇස්සරියට පස්සේ බූස්පැටික් වාගේ අපිට පේන දේවල් තියෙනවනේ මේ ඩොං ගාන දන්නේ නැහැ නේ. වැඩිම එක එක දේවල් බලනවනේ. අපි රූප වාහිනී බලනවා චිත්‍රපටි බලනවා ටෙලි ඩ්‍රාමා බලනවා ඇවිදිනවා එක එකනට පෙන්නනවා එක එකන පෙන්නන දේ බලනවා. ඉතින් මේ පුදුමාකාර මේ දස්සන කාමයේ කියලා මේකට කියන්නේ. මේ ලෝකේ තියෙන දේවල් බලන්ඩ පුදුමාකාර දස්සන කාමයක් තියෙනවා. ඒක නිසා අපි ඒකට කාලය ධනෙ ශ්‍රමේ වැය කරන සීමාවක් නැහැ. ඉතින් ඒක නොකර බෑ. මේ මොකද පෙර පිං කර ලැබිච්ච මේ අත් දෙකට එක එක දේවල් බලන්න ඕන. නමුත් සර්වඥාන්සේ මේ ලෝකේ පිට ඇතුළ දෙකම දැකපු. පරමාර්ථ වශයෙන් සහ සම්මුති වශයෙන් දැකපු සර්වඥාන්සේ අහනවා මේ දස්සනානුත්තරිය කියලා ලෝකයේ දැකිය යුතු උත්තරීතර දේ මොනවද කියලා ඇහුවොත්
නන්නාඳුන කෙන බනනාහපු එකන. ඒක සාකච්ඡා නොකරපු එකන. භාවනා නොකරපු එකන. මෙන්න මෙහෙමයි කටයුතු කරා. ඒක කියලා තමයි සරුවචනාංශේ බන අහපු කෙනා භාවනා කරපු කෙනාට නැත්නම් බුදුරජාණන්සේගෙන් කාරණාවක් දැනගෙන හැදෙන්න කැමති කෙනාට උත්තර දෙන්නේ අර සම්මුති ඥානෙ පෙන්ලා දීලා. එහෙම නැත්නම් මිනිස්සු සාමාන්‍යයෙන් කරන්නේ කොහොමද? ඒක පෙන්න උඩ සරුවචනාංශ දෙනවා ඉද බික්කවේ ඒකච්චෝ මේ ලෝකේ ඉන්නේ යම් කිසි කෙනෙක් මහණනි මේ හත්ති රතනේ බලන්න කැමති සුදු ඇතෙක් ඉන්නවයි කිව්වොත් එහෙම බුරුමෙට යනවා. ගිහිල්ලා මේ ඇතා දැක්කහම ඒ ඇතා අඳන්න ගත්තහම මුදුවට ඉඩ පහඩුකම් තියෙනවනේ. ඉතින් ඒ නිසා ඇත්තටයක් මහපුවහම ඕනේ ලස්සන හදන්න පුළුවන්. ඉතින් පෙරහැර බලන්න ගියාම ඇත්තු ගණන් කරනවා. හත්ති රතනේ තමයි රජ කෙනෙකුට හම්බ වෙන සක්විති රජ කෙනෙකුට හම්බ වෙන වටිනාම දේ. ඒ නිසා හත්ති රතනේ ඇත් කාලේ තිබ්බත් මිනිස්සු ඇවිල්ලා ඒ ඇතාට ගෞරව කරනවා. මම මේ දැක්කා නැඳුගමු ඇතා මේ ළඟදී යනවා රජා මැරුණාට පස්සේ දෙපැත්තේ හතර වෙන අඩෙන් හමුදාවේ හතර දෙනෙක් එක්ක ඌ කැමති නැතු ලොරියකට නැගෙන ඌ පයින් තමයි යන්නේ. ඒ තුර රාජ්‍ය අනුග්‍රහය දීලින් දකින්නකොට මිනිස්සු ඌට උග්ගස්ත හරියට දෙනවා මේ ඇතා කරඬුවට කර දෙන ඇතානේ. පුදුමාකාර ආසාවක් තියෙනවා මේ අලිබලලයි බලිබලලයි ඇති වෙන්නේ නැහැ කියලා කතාවක් තියෙනවා කියනවනේ. කොච්චර බැලුවත් ඇත්තදියා බලන්න පුළුවන්. ගේ ක්‍රියාකාරකම් වල පුදුමාකාර ලස්සන ගතියක් තියෙන නිසා ඇත්තා කැලෙන්ඩර් වලට ගන්නවා බිජුසිතුංග වලට ගන්නවා අපේ ආශියා කරේ විතරයි මේ සතා ඉන්නේ. ඉතින් ඒ නිසා පුදුමාකාර වටිනාකමක් එදා ඉඳලා අද දක්වාම හත්ති රතනයේ තිබිලා තියෙනවා. මේ බුදුහාමුදුරෝ කියන්නේ උන්වහන්සේ මේ සාරාංශික කල්පලක්ෂයක් උන්වහන්සේත් ඇතෙක් වෙලා තිනවා. උන්වහන්සේත් රත වෙලා ඇත්තු තියාගෙන ඉඳලා තිනවා. ගොඩක් දේවල් දන්න කෙනා කියනවා අපට මානෙනි සමහර පුද්ගලයෝ මේ ලෝකේ දැකිය යුතු උතුම්ම දේ විදියට හත්ති රතනේ දකිනවා. ඊට පස්සේ අස්ස රතනේ කිව්වහම දැන්ටත් ඒක තියෙනවා. අස්සේ හොඳට රේස් දුවන්න පුළුවන් අතික් අස්සෙක් ඉන්නවනම් අද ඒක පුදුමාකාර වටිනාකමක්. ඒ තරම අපේ කට්ටිය රේස් දානවා ඒකයි යෝගේ ප්‍රධාන. ඒ අර විසක් තොරණක තිබ්බලු කන්තගස්සයා මේ ලයිට් වලින් ඇඳලා මේ නිරන්තරකගේ මේ පැත්තට ඉඳලා මේ පැත්තට දුවනවලු දැන් දුරනට කිව්වලු කට්ටිය ඕනේ අත අස්සයා දුවන්න හදන ඔට්ටු තියන කට්ටිය දැම්ම තියාගන්න ඕන දර්ශනේ පෙන්වන්න හදන කියලා මොකද ඇත්තෙක් අස්සේ කකුල හොල්ලන්න බෑ කට්ටිය ඔට්ටු තියනවා. ඕස්ට්‍රේලියාවේ ජාතික ක්‍රීඩාවක් කප්ටේ කියලා නිදහස් දවසේ මුළු රටේම ඒගොල්ලෝ රේස් ඔට්ටු තියලා ඉතින් ගෑනු හෙළුවෙන් නටනවා. එකමනුස්සේ දිනනවා එකමනුස්සේ පරදිනවා රාජ්‍ය අනුග්‍රහ කරන්නේ මේ ඒ රේස් කෝසස් හදන්න කුච්චර වීදම් කරලා තියෙනවද කිය. දැන් මේ අවිස්සාවෙල් එකක් තියෙනවා නුවර අපේ නුවර එළිය එකක් තියෙනවා. ඒ සුද්දා ඉඳලා හදපු දේ අපිට තියෙන ජාතික සම්පත් වගේ තමයි මේ අස්සියෝ දුවන එකයි. ඒකට හොඳ රේස් අස්සියෝ හදන්න පුළුවන් නම් හයිබ්‍රිඩ් කරන්න පුළුවන් නම් බුදුමාහාකාර වටිනාකමක් තියෙන්නේ. ඕස්ට්‍රේලියාවෙන් කිය හිටියා පහුගිය දවස්වල බොහොම ඒ වගේ නම දිනාගත් අස්වැයෙක්. ඒ අස්වැයට පොඩි ලෙඩක් ආවට පස්සේ ඒ බෙහෙත් කරලා කරලා බැරි වෙලා රුසියාවට ඇරියලු. මේ කට කතා මම මේ කියන්නේ. මට නඩු දායි දන්නෙත් නෑ ඔවා කියලා. කොහොම හරි ඇතා රුසියාවේදී මලක්. අල්ලි කෙලියයි දැන් මේ ඇතා මැරුවේ කුමන්ත්‍රණයක් කරලයි කියලා ඕස්ට්‍රේලියාවට තියෙන අර කීර්ති නාමේ නැතිකරන්න ඇතා මරුවයි කියලා දැන් මිනිහගෙන් නැගෙන ඇතාගේ ඇතා නෙවෙයි අලියා අස්සයාගේ කපලා 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 බැලුවා මොනවා දීලාද මරලා තියෙන්නේ හොයන්න බෑ මොන විදියෙන්වත් හොයන්න බෑ මේ ගුරුකමකට දුන්නේ මිනිහගෙන ආයේ පස්සේ බලන්න හැම සෛලකම තියෙන ආසනයිට් ප්‍රදේශේ වැඩි වෙලා තියෙනවා එන අවුරුදු ගාණක් නැත්තම් ගිනිච්ච දවසේ ඉඳලම ටික 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 ආසනෙක් තියලා නරුවන වශයෙන් මරපු ක්‍රමයේ හොයන්න බෑ. මෙච්චි ඒකකොට ಜಾති දෙක යුද්ධ කරන මට්ටමට නගිනවා. අපි මේ වෙදකම් කරන්න දීපු අපේ රටේ ජාතික වස්තුවක් වෙන අස්සයා මලයි කිය. මෙච්චි ඒ අස්සයා බලන්න අපි දස්සනානුත්තරිය කියලා දෙකිය යුතු උත්තරම උත්තරීතර දේ කියලා යනවා අස්ස රතනේ බලන්න. ඊට පස්සේ බුදුසසුන කියන මණි රතනේ ලංකාවේ ඉංග්‍රීත රජිනගේ ඔටුන්නේ දාන තියෙන මැණික ලංකාවෙන් ගිනිච්ච එක. ඒ ඔටුන්න පළඳින්නෙත් නෑ එයා.
ඒකේ තියෙන කටුකේ තියෙන්නේ. ඉතින් ඒක පෙන්වන්නේ සුවිශේෂ අවස්ථාවක විතරයි. ඉතින් මිනිස්සු බොහෝම අමාරුවේ ඒ රජිනේ කටුකෙට ගිහිල්ලා අර ඒ නිල්මණික බල්ලා එනවා. ඉතින් ලොකු දර්ශනයක් ඒක. මේ මනුස්සයා දැන් කියන්නේ මම මණික් දැකලා තියෙනවා, උසස්ම මණිකක් දැකලා තියෙනවා. ඒසම මණිරතනයත් ඉතාමත්ම දැකිය යුතු දකින්න වටින දරුවෝ දෙමාපියන්ට පෙන්වන, දෙමාපියෝ දරුවන්ට පෙන්වන උත්තරීතර වස්තුවක් විදිහට බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. මම දන්නවා ලෝකෙ මේ මණිරතනයත් දස්සනානුත්තරිය විදිහට මිනිස්සුયો සලකනවා. මේ පොඩි මිනිස්සු නෙවෙයි, රාජරාජ මහාමාත්‍යවරු. එහෙම නැත්නම් මේ උගත්තු. එහෙම නැත්නම් යමකමක් කරන්න පුළුවන් හැම කෙනාම මණිරතනයේ දැකීමක්. එතන ලොකුම මැණික, හොඳම මැණික අරගෙන පළඳින එක දැකීම දස්සනානුත්තරිය විදිහට සලකනවායි කියලා. ඊට පස්සේ කියනවා උච්චාවාචම්පණ දස්සනාය. හොඳට කතා කරන්න පුළුවන් මිනිස්සෙත් ඉන්නවනම් දේශපාලන ඊ මිනිස්සය දකින්න යන සෙනඟ හරියට. ඒ කියන්නේ චතුර කතිකත්වයේ තියෙනවනම් උච්චා වාචා කියලා කියන හොඳට මේ මුඛරිකම තියෙන. ඒ කෙනෙක් රාජ්‍ය නායකයෙක් වශයෙන් පත් කරගන්න මිනිස්සු. වෙන මොකක්වත් ඕනේ නැහැ. දොර කතා කරන්න පුළුවන් නම් ඕනේ දෙයකට දැන් මේ මිනිස්සුන්ට ඕනේ ද ගන්න දීලා කියනවා. ඒ බුරුම පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා මේ සමහරු ආගම පැතිරීමේදී එවන තමයි දේශපාලන මධ්‍යමතාන්තර තව කෙනෙක් අතර සංනිවේදනය කරනකොට මේ වගේ හොඳ චතුර කතිකය පාවිච්චි කරනවා. ඒ කතුරුගේ චතුර කතිකයන්ගේ කතාව කොච්චරද මිනිස්සුගේ හිත ගන්නවද කියනවනේ. මේ කතාව අහගෙන ඉනකොට ඒ අයිනේ තියෙන ගල්පිලිම වලත් ඔළුව වනනවා කියලා ඔව් 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 කියනවා. ගල්පිලිමත් ඔළුව වනනවලු. ඒ තරම් කතිකත්වයට මිනිස්සු කැමැති. ඉතින් ඒව බලන්න මිනිස්සු බත් බැඳගෙන යනවා. කූඩාරංග අහගෙන ඉන්නවා. ඒ මොකද මේ උච්චා වාචා. ඒ වගේම මේ මිච්ඡා දිට්ඨි සම්බන්ධ සමන බ්‍රාහ්මණියෝ මේ මැජික් පෙන්නනවා, උඩ යනවා, රැස් විහිදෝනවා. අනේ අම්මේ මෙවට යන තරම්. ඔය භාවනා කරන කාලේ මාත් ගියා. මං ගියාට පස්සේ කිව්වා අපේ තැනටත් එනවයි කියලා. එයා විඳගත්තාම පිටියට හේතු වෙලා ටික වෙලාවම රැස් විහිදෙනවා කිව්වා. ඉතින් ඇයි දෙයියේ නිකම් පෙන්නේ මාත් කියලා බලගුවා. හිටිය මේ මාසයට මේ මාසෙම රැඳිලා වගේ නලියනවා. ඒ කතා කරගන්න බෑ. ඉතින් ළඟ ඉඳගත්ත සුදු ඇඳගත්ත ඉතින් ලස්සනයි කියන්න පුළුවන් කාන්තාවක් ඉඳන කියලා මේ නලියකින් අදහස් කරන්නේ මේකයි කියලා ඒක විස්තර කරලා දෙනවා. ඉතින් කට බලන්නේ ඉඳලා කිව්වා මේ රැස්සී දෙනද කියලා. අනේ ඒක නම් අද වෙන්නේ නැහැ අයියෝ. වෙන දවසකට රැස්සී දෙයි කියලා ඉතින් අපිත් පස්ස පැත්තේ අද්දක පියගෙන ගෙදරා. මේ තරම්ම ඉර්ධි බල පාත්‍යාර සහිත අපේ සිංහල බෞද්ධ විතර අමනයෝ જાතියක් නැහැ. ඕනේ බයිලාවක් පෙන්නුවොත්, මැජික් එකක් පෙන්නුවොත් හරියට අර බෙලිගිඩියක් බෙලිගහක් අට පුදියගත්ත හා වගේ කතාවට මුළු කැලයක් කඩාන දිව්වේ. අද කියන අනේ කවුරු හරි හාමුදුරු කෙනෙක් ඉන්නවනම් උඩින් යන්න පුළුවන්. ඉතින් කොල්ල ඔක්කොම බුද්ධ ධර්මයට එයිනේ. මෙච්චර නිස්සන්වණේ භාවනා කරනවා කවුරක්වත් උඩින් යන්නේ නැහැ. ඒක දාතකර බෙහෙත් පූජාවට ආපිලා ලොකු සංසිත් ඉන්න වෙලාවේ ඒ මහත්යෙක් අදාලේ ඇත්තටම සද්ධාවෙන් කිව්වේ අවසරයි ස්වාමීන් වහන්සේ මේ සබ්බදරීමේ පූජා කරලා ඔබ වහන්සේලාට මේ කටයුතු කරනවා මේ කවුරක්වත් නැද්ද උඩින් යන කට්ටිය කියලා මං පැවිදිච්ච අලුත ලොකු සංසිත් කිව්වා මේ තිබ්බට අපිට පෙන්වන්නේ නැහැ නේ තියෙන්නත් තියෙනවා දන්නේ නැහැ මං දන්නේ නැහැ කියලා නැසන්සේ එහෙම එකක් තියෙනවා නම් ඉතින් ඔක්කොමල මේ පැත්තට හැන්නවනේ අනී මහත්තු කපුටොත් උඩින් යනවනේ ඔගේ මොකද්ද අරුමේ කියලා ඇහුවා අපේ කට්ටිය කණ්ඩ ගියාම ටොං ගන්න දන්නේ මේ මැජික් ඒක සාමාන්‍ය ධර්ම අදෘශ්‍යක ශ්‍රමණ බ්‍රාහ්මණයෝ කරන්නේ නැහැ ඒ නිසා අපිට බුදුම ආශාවක් තියෙනවා දස්සනානුත්තරියට මේ තරඟ පවත්වමින් මේ එක එකනාගේ කූඩ වැඩ මේ গুপ্ত වැඩ පෙන්නමින් මේ දසනානුත්තරියට සිනග එකතු කරනවා ਸਰුවචනන්සිය කියලා තිනේවා අනර්ය වැඩ කියලා. මේ ශාසනයක් පතුරවන්න වැඩ තුනක් තියෙනවා. ඉද්ධි ප්‍රාතිහාරිය, ආදේශනා ප්‍රාතිහාරිය, අනුශාසනා පාටිහාරිය කියලා. ඉද්ධි ප්‍රාතිහාරිය කියන්නේ ඔයගේ මැජික් පෙන්නනවා. ලස්සන ජටා මාටුල් බැඳගෙන ලොකු නවගුණ වැල් දාගෙන රවුල වවාගෙන ඉතින් ඇවිල්ලි වෙරෙලා මේ අන්තෝ මේ මුද්‍රජනසේ සඳහන් කරන්නේ මේ ඒ අජින කියන
කොටි හමක් උඩ වාඩි වෙලා වටේට මේ විභූති ගාගෙන රැවුල වවාගෙන ශූර මේකක් දාගෙන ඒ කටයුතු කරනවා. ඒක උඩ මිනිසු පුදුම විදියට පිටිපස්සෙ යනවා. අර පෙනුවට ඒවට කියන ඉද්ධි ප්‍රත්‍යහාරය කියලා. ඊගාට කියන ආදේශනා පාටිහාරය කියලා අනුන්ගේ සිත් කියවීම. තුන්වෙනි එක තමයි අනුශාසනා පාටිහාරය. මේ වගේ බණ කියන පුළුවන් නම් තේරුම් ගන්න බැන නිකයි. මේ තුනෙන් අනුශාසනා පාටිහාරය විතරයි ආර්ය ක්‍රමය. ඉද්ධි ප්‍රත්‍යහාරය සහ අනුශාසනා අනික් ප්‍රත්‍යහාරය සිත්පත් කියවීම දෙකේ අනාර්යයි කියලා. ඒතියෙද්දී මේ ලාංකිකයා මේ සිංහල බෞද්ධයා මේ මැජික් බලන්න යන හැටි දිහා බලනකොට මේ නිස්සාරණවන්නේ හිටපු අවුරුදු 30ම මැජික් එකක් මට. මෙච්චර උගත් මෙච්චර දන්න මිනිස්සු මෙච්චර ලස්සන සරල ධර්මයක් තියේදී කී දෙනෙක් පිටිපස්ස යනවා. මේකෙත් අහනවා ඇවිල්ලා උඩින් යන කට්ටිය නැද්ද? මේ කපුටෝ ඉන්නේ මදි. මෙන්න මෙහෙමයි කියන බුදුරජාණන් වහන්සේ යම් කිසි කෙනෙක් කාමාදි මුත්තාන මේ ලෝකේදී බලන්නේ කාමයේ හරහන එහෙම නැත්නම් කාමංචේව ආරම්භ අන්තර්ගතං උපදාදි කාමයම සම්බන්ධ කරන කතා කරන කට්ටිය මේ හත් රත්නයේ අස්ස රත්නයේ මණි රත්නය මේවගෙන තමයි කතා කරන්නේ. පත්‍රේ ප්‍රධාන ශීර්ෂ පාඩම මෙව්වා. ඉතින් ඒකට අපි දරුවොත් පුරුදු කරනවා ජනමාධ්‍යත් ඒකටම කට අරගෙන ඉන්නවා කැමරකාරයෝ. ඉතින් උදේ ඉඳලා හැන්ද වෙනකම් මේක තමයි පෙන්වන්නේ. ඉතින් හේව් එකේ යම් කිසි කෙනෙක් මේ මාරපාශයක් මේ තියෙන්නේ මේකට ගිය කෙනෙකුට කවදාකවත් මේ ඒ රතන ඔය කියනවා බලන්න ගියාම න නිබ්බිදාය න විරාගාය න නිරෝධාය න උපසමාය න අභිඤ්ඤාය නිබ්බානාය සංවත්. ඒ කිසිම දර්ශනයක් කවදාකවත් නිබ්බිදාව පිණිස හේතු වෙන්නේ නැහැ. නිර්වේදී පිණිස හේතු වෙන්නේ නැහැ. ඒ වගේම විරාගයේ පිණිස හේතු වෙන්නේ නැහැ. හැමදාම කාමයේමයි වඩවන්නේ. ඒ වගේම නිරෝධයේ පිණිස ඒක ගිවන් කරන්න බෑ. හැමදාම අලුත් වැඩියා කර කර අලවට්ටම් කර කර පෙන්නන දෙයක්. ඒ නිසා සරුවත් චන්සේ දේන තර කර තමයි මේ පැත්තට ගියොත් කුඩු ගැහුවා වාගේ. ඇබ්බැහියක් අපි කුඩු ගහන මිනිසුන්ට බැන්නට ඕනම කෙනෙක් ගත්තොත් ඕක කාලානේ ඉන්නේ. හැම කෙනාම අර පෙන්නන දේම නැවත ඔලවට්ටම් කරලා පෙන්නවොත් එහෙම උපමට්ටම් කරලා පෙන්නොත් ඒක කරනවා. ඒක හොඳටම දන්න මනුස්සය තමයි මේ ඇඩ්වර්ටයිස්මන්ට් දන්න එක නම මේ වෙළඳ ප්‍රචාරය කරන කෙනා. ඒකම උපමට්ටම් කරලා ආයෙ පෙන්නපුවාම අර කාපු එකම ආයෙ කරනවා. ඒක අද කාලේ විතර මනුස්සය ඇහැ මේ මායාකරනද හදලා තියෙන දේවල් මේ තාක්ෂණය කියලා කියන්නේ ඔන්න ඔය විකාරයට. ඒ මිනිස්සු පුදුම කෑමක් නේ කන්නේ ටොං ගාන දන්නේ. පුදුමාකාර කෑමක් කනවා. ඉතින් ඒක සරුවචනසේ සඳහන් කරගෙන මේක ඇත්ත තමයි මානේ මේක එහෙම ආස්වාදයක් නැත්තේ නෑ. ඒක තමයි ලෝකයා යන පාර. නමුත් සරුවචනසේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් මේකට කියනවා මේ ප්‍රමාණකරණය කියලා රූප ප්‍රමාණය කියලා මේකට කියන්නේ. පෙනුව පොත්තේ සුද තියෙනවනම් ඕන දෙයකට යටත් වෙනවනේ. ඒ පොත්තේ සුද හොයන මිනිස්සු මේ කාමාදි මුත්තාන කාමං චේව අන්තරගතං උපපුදපාදි කාමේම දන්න මිනිසයා මේකට තමයි යන්නේ. ඒ නිසා අද ලෝකේ තියෙන ප්‍රධානම කුමන්ත්‍රණ එහෙම නැත්නම් ජඩ වැඩ වලින් එකක් තමයි රූපලාවන්‍ය. අද මුළු ලෝකෙම ආණ්ඩු පෙරලන්න අද මුළු ලෝකෙම රාජධානි මාරුකරන්න ප්‍රධාන වශයෙන්ම සල්ලි දෙන්නේ මේ රූපලාවන්‍ය මධ්‍යස්ථාන කරන රූපලාවන්‍ය බෙහෙත් වෙන ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රීස්. අපිට මොකෝ ඉතින් කවුරු හරි ලස්සන දෙයක් පෙන්වනනම් අපිට නොකා හිටිය ප්‍රශ්න නෑ බඩට. ඉජර මිනිහෙක් කතාද බැඳගත්තු ලස්සන ගෑණියා. ඉජු බැඳගත්ත දවසේ ඉන්නම අනේ ඔය හරි ලස්සන යනි. අනේ ඔය හරි ලස්සන යනි කියලා ගෙදර ඉඳලා බත් කකා ඉන්නවලු. අර ගෑණි කිව්වලු යකෝ ලස්සන ඛණ්ඩය වාහේ ගියක් කියකරි හම්බ කරගෙන වරෙන් ගියා. ඉජර මිනිහගේ වැඩේ එහෙම ගෑණි ලස්සනයි කිය කියා ඉන්නවා. ඇත්ත තමයි ඉතින් ලස්සන ඛණ්ඩේ හම්බ කරපන් අරුව හම්බ කරන්නේ නැහැ. මේක දිහා බල බල ඉන්න. අද මොකද වෙලා තියෙන්නේ බලන්න ඩිස්කෝල යන ළමින්ද? වැඩේම ඔය ටෙලිවිෂන් එක ගත්තා, කම්පියුටර් එක ගත්තා, මේ සෙල්ෆෝන් එක ගත්තා, එහෙම නැත්නම් පෑඩ් එකක් ගත්තා, පෙරල පෙරල බල බල ඉන්නවා.
ඒක නිකම් කුඩු ගාපේ උන් අවේ. වලක්කන්න බෑ. මොන විදියෙන්වත් දෙමාපිය යන්න වලක්. මොකද හේතුව දෙමාපියත් ඒකමනේ කරන්නේ. ඉතින් මේ දසනානුත්තරීතර බුදුරජාණන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් සරුවචනාංශය දැක්කොත් නැත්නම් සරුවචන ශ්‍රාවකේ දැක්කොත් ඒ මනුස්සයා සත්තානං විසුද්ධියයි ශෝක පරිද්දවානං සමතික්කමයි දුක්ඛ දෝමන සද්දකමයි ඥායසාධිකමයි නිබ්බානස්ස සච්ච කිරියයි කියලා ආනිසංස හතක් මේ ජීවිතේම ලබනවා කියන මේ ජීවිතයේදීම බලනවා නම් බලන්න තියෙන්නේ සරුවචන වහන්සේ එවන්තන් සරුවචන ශ්‍රාවකේ අපේ සිංහල බුද්ධ ආගමේ හීනෙන් දැක්කොත් හාමුදුරු කෙනෙක් පහුවෙන්දට මරණය. ගමනක් කරනකොට හාමුදුරු කෙනෙක් මුලිච්ච වුණොත් ඒ කාන්තේම ගමනේ නස්කුණි මුස්පේන්තු. වැද්දෙක් හාමුදුරු කෙනෙක් දැක්කොත් උඩ දඩයන් හම්බෙන්නේ නැහැ. ඒ තරම්ම අපිට මේ හාමුදුරු කෙනෙක් දැකීම කියන එක හාමුරුවේ දකින්නට හක් gediye කියලා කියනවා සෝමපාල කියලා කියනවා. මොද දෙන්නම ඔය ඔගටි ඔය මිනි මරුන් වලට සම්බන්ධ වෙච්ච ගානේ හාමුදුරුව දකින්නකොටම ඒ මට්ටම තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අර ඉත්‍ති රතනේ හත් රතනේ අස රතනේ බොහෝම දසන උත්තරියක්. නමුත් මේ භික්ෂුන් වහන්සේ නමක් දැකීම එනතම් මේ බණ භාවනාවක් කරන කෙනෙක් දැකීම නැත්නම් සරුවචන් වහන්සේ දැකීම අරතරන් ආනිසංස තිබුණත් අර මිනිස්සු යන්නේම කාමාදි මුත්තාන මේ හැපිනවන දෙයට ඒක ඇත්තම තමයි ප්‍රමාණකරණයේදී රූප ප්‍රමාණය තමයි මිනිස් ඔක්කොමලා සලකන්නේ. ඉතින් රූප ප්‍රමාණය ඇතුව බැලුවත් සරුවච්චන් වහන්සේ දිහා බැලුවොත් ඒ රූප ප්‍රමාණය ලෝකේ තිබෙන උත්තම පුරුෂයා දෙචක් මහ පුරුෂ ලක්ෂණ සහ 80ක් ව්‍යංජන සහිතව උදේ ඉඳලා හැන්ද වෙනකම් බල බල ඉන්න පුළුවන්. ලිච්ඡවි කියන මේ මේ වක්කලි කියන හාමුදුරුව සරුවච්චන් වහන්සේ දිහා බලනව පැවිදි වෙලා උද්දී ඉඳලා හැඳ වෙනකන් ගන්ධකිලිය ඉඳගෙන සරුවචන් දිහා බලන්නේ. සරුවචන් කර තින ආශාවට දුන්න දවස් දෙක තුනක්. සීලකව මේ ලිච්ඡවි මේ වක්කලි මේ දෙචිස් කුණුඹ දිහා බලන් ඉඳලා ඇති වැඩේ මොකද්ද? සරුවචන් කියනවා තමන්ගේ තියෙන දෙචිස් කුණුඹ කිය. ඊළ වැඩක් කරගන්නේ. ඉතින් ඒක නිසා මේක පටලවා ගත්ත තැනකුත් තියෙනවා. ඒ මොකද්ද? අද හෙළිවලු ගෑනු රූප වගේම පත්‍රවල වැඩියෙන්ම විකිනෙන්නේ බුදු රූප. එක සතිපතා පළ කරන බෞද්ධ පත්‍රයක බලන බුද්ධ රූප කීයක් තියෙනවද කියලා. ඒ පත්‍ර මෙච්චර ලස්ස ගාන පහුවෙන කුණු කුඩේට ගියාම මොකද වෙන්නේ කියලා බලන බුද්ධ පූජාවට. වට්ටක් අවතන්න කොච්චර මේ පත්‍ර පාවිච්චි කරනවද කියලා බලන්න. කරවල උතන්න කොච්චර මේ එක පාවිච්චි කරනවද කියලා බලන්න. කෝ මිනිස්සුන්ගේ තියෙන ඔය බුදු පිළිමයකට තියෙන ගෞරවේ මම හොඳයි කියන නිසා නෙමෙයි කියනවා බුරුමේ කිසිම දවසක මොනම හේතුවක් නිසාවත් බුදු පිළිමයක් අච්චු ගන්න තහනම්. පොතක පිටකවරකටවත් දාන්න දෙන්නේ නැහැ. ඒක රජයෙන් අනුමත කරගන්න ඕනේ. එහෙම නැත්නම් ලංකාව වගේ රටක හෙලිවලු ගෑනු සහ බුදු පිළිම කීට දෙක විතර විකිනන දෙයක් ඇත්තේ නැහැ. ඒ මේ දසනානුත්තරීට ගන්න එකක් නෙවෙයි. ඒ පත්‍රකාරයන්ගේ හුනියමක් ඒ. මන්ට එක දශක මිනිස්සෙක් කියනවා මේ මුස්ටික් මිනිස්සෙක් ඒ මිනිහා හඳුන් කුරු බිස්නස් කරලාලු ජීවත් වෙයි. හොඳ කෝටිපතියෙක්. කඩේට ගියාට පස්සේ තේ කබ්බීලි වෙලලා කත පිහන පත්‍ර කැලක් ගෙන දුන්නා. එසේ සාමාන්‍ය කඩේකට යන කෙනෙක් වෙන්නේ නැති ඉති. ඊට පස්සේ ඒකේ තිබුණේ බුදු පිළිමයක්ලු. චෝළු යත ගහගත්තලු මේ මොකද්ද මේ මේ අත පිහන්න ගෙන දීපු කොලේ බුදු පිළිමයක් තියෙද කියලා. ඒ කීයකනත් එක කිනෝ තාම යා ගිහිලා වීදුරුවක් හැට තියාගෙන ලියන මේසේ බුදු පිළිම තියානේ ඒකට වැද වැද ඉන්නවලු. අනේ මම අද යපෙන්නේත් මුස්ලිම් වුණාට මේ හඳුන් කූරු විකුණලානේ. මුන්නවංශ නිසානේ. මොකද අත පිහන්න කොලේ ගෙනත් දුන්නේ බෞද්ධයෙක්. ඊගාවිට ගානක් නැහැ. මොකද ඒ තරම් ඒක අපේ පහත් ත්‍ත්වයට පත් කළ ඉවරයි. ඒක නිසා අපි මෙතන ජීව වලන් නඳන්නේ බුදුහාමරංගේ ෂඩ්වර්ණ රූපවර්ණ රස්නේ නිසා නෙවෙයි. බුදුහාමරංගේ බෝධිය උන්වහන්සේ අවබෝධ කරගත්ත මේ බෝධිය අවබෝධ කරණ්ඩයි අපි බැලුවොත් අපේ කතාවට දාගත්තෝ දසනානුත්තරී වශයෙන් හත්ති රත්න ඉස්ති අස රත්නේ මණි රත්නේ කියෙදි අපි යම් විදියකට බුද්ධ රත්නේ දිහා බලන්න හදනවා කියලා කියන්නේ ලොකු බුදු පිළිමයක් හදාගෙන ඕක උඩ වාඩි වෙලා ඉන්න එකම නෙවෙයි. ඒකත් යම් විදියක ළමා ආසාවක් තියෙනවා. නමුත් යම් කිසි කෙනෙක් බුදුහාමුදුර අපිට දීපු මේ සතිපට්ඨානය කරන්න හදනවා නම්
එතකොට එයා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල තියෙන පළවෙනිම දෙයට බැස්ස වෙනවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල පළවෙනිම තියෙන සතර සතිපට්ඨාන. ඒ සතර සතිපට්ඨානේ කය මුල් කරගෙන කාය අනුපස්සනාවට බලන්න ගියා නම් මහා කාශ්‍යප සරුවච්චන් වහන්සේ කියලා ඉන්නවනේ මේ ගෞතම සරුවච්චන් වහන්සේට ඉස්සෙල්ලා පහළ වෙච්චි සරුවච්චන් වහන්සේ නම. උන්වහන්සේගේ ඒ බුද්ධ චරිතේ බුද්ධ වංශය කියලා එකට කියන්නේ සම සම්පින්නණය කරලා කියනවා ධම්මචේතින් සමුස්සෙත්වා කස්සපෝ පරිනිබ්බුතෝ කිය. උන්වහන්සේ මේ ධාතු චේති වන්දනා කරන එක නෙවෙයි මතු කරලා දුන්නේ ධම්ම චේති වන්දනා කරන එක. ධම්ම චේති කියලා කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩන එක. අපි අද කරන්නේ වන්දනාව ගිහිල්ලා කරන්නේ ධාතු චේති. මම ගිය පාර ඇමරිකාව ගිය වෙලාවේදී මම ගියා ඔය දැන් අවුරුද්දකට විතර ඉස්සර වුණා ඒ අපත්‍ච පණ්ඩි ස්වාමීන් වහන්සේ. එදින් මට එකෙනෙකුවා ස්වාමීන් වහන්සේ කියලා වඳිනවා දකින්නත් අපිට ආතයි මට එන්න හම්බ වෙන්නේ නැහැ. මම තිවුරක් දෙන්නම් ගිහිල්ලා ස්වාංශයට වැඳලා ගුරු රේඛාවේ බඳලා ඉන්නේ. ඒකෙන් මාත් ගියා. පියරපසේ මම දවස් තුනක් උන්නාන්සෙත් එක්ක ගත කරා. මට ලොකු වටිනා අවස්ථාවක් ලැබුණා. ඒකම අපි මේසි වාඩි වෙලා ඒ ශාන්සික දානි වරඳලා. ඉතින් මට ඒක නිකන් බ්‍රහ්ම ලෝකෙට ගියා වගේ ලොකු වාසනාවක්. ඒ ශාන්සිත් මාව ඇත්තටම මේ අමුත්‍යක වශයෙන් පිළිගත්තා. පිළිගන්නකොට එතනම හිටියා හාමුදුරු කෙනෙක්. එයා බුරුම දොස්තර නේනෙක් මහත්තයෙක්. අද සිවුරු අරිනවා. එයා තාවකාලික පැවිදි වෙලා අද සිවුරු අරින දවසේ. ඉතින් එයා හාමුදුරු ගාව වාඩි වෙලා ඉන්නවා. මැද හිටියා කමටහන් දෙන හාමුදුරු කෙනෙක්. මම ඉස්සරහා ඉන්නවා. දැන් අපි හතර දෙනා දාණේ වළඳ උඩට සිවුරු අරින එකනා කටමැද දොඩවුණු. සයිඩ්ට කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ මම බුරුමේ ආවට පස්සේ මට ලොකු වාසනාවක් ලැබුණා. මෙතන ඉන්න ලොකු ස්වාමීන් වහන්සේ නමක් ඒ හාමුදුරු ගාව මම පැවිදි වුණේ. මම ආයේ ඔබ වහන්සේගේ මේ වැඩමුළුවට ඒ මං හෙට සිවුරු අරිනවා. මං ආයෙත්තර දොස්තර කෙනෙක් විදිහට වැඩ පටන් ගන්නවා. එතන ස්වාමීන් වහන්සේ අපේ ස්වාමීන් වහන්සේ ඇමරිකාවේ ලාම් බුරුමේ තියෙන ස්වේදගෝන් චෛත්‍ය විතර ලොකු චෛත්‍යයක් හැදුවා. රත්තරන් ගෑවා. ඒහා සමාන උසකින් හැදුවා. ඒකනම් පුදුමාකාරයි කියලා දැන් මේ දානවේසී කියෝනවා. මම දැක්ක සයිඩෝ ඔළුව සම්පූර්ණයෙන්ම අප්සෙට් ගියා. ඊට පස්සේ සයිඩෝ ඇහුවා ඒ පැවිදි හිට ඇහු පැවිදි වෙන හාමුදුරන්ගේ මේ ධාතු චේතිත වදින්නේ ධම්ම චේතිත කියලා. හාමුදුරනේ මෙලෝදිය තේරෙන්නේ නැහනේ. ධාතු චේති කතාව මෙයා කරනවා. හාමුදුරෝ කියනවා ලොකු හාමුදුරෝ කියනවා ධාතු චේතිත වදින්නේ ධම්ම චේති කියලා. මයින් ඇහුව ධම්ම චේති උඹට තේරෙන්නද කියලා. එසි මංකෝ සෝහන්සිගේ පාර වැඩමුළුවට ඔබ වහන්සේ ඕකනේ මාතුකාට ගත්තේ කස්සප සරුවච්චන්හන්සේ අපිට කිව්වේ මොකද්ද මේ ධම්මචේති වන්දනා කරන්න ධාතුචේති පිටිපස්සේ යන්න එපා ධම්මචේතින් සමුස්සෙත්තා කස්සපෝ බන්නේ ඕක නෙවෙයි මං අහන්නේ ඔබට තේරෙනවද කියලා මංකෝ තේරෙනවා ස්වාමීන් වහන්සේ සතිය වඩපන් මේ සතිය වැඩිම ඔය කියන ශ්‍රේතගොන් චෛත්‍ය හදනවට වැඩිය කොච්චර වටිනවද දෙමිය හමුදු තව කතාව. අරක දිග මෙච්චරයි, පළල මෙච්චරයි, පේසවල්ු මෙච්චර රත්න යට ඉන්න කර්මස්ථාන චාරු කකුල පාගලා කිව්වා කට වහගෙන හිටපන් කියලා. ඒත් නතර කරන්න බෑ. එච්චර පුරාජේරුව මෙච්චර ලොකු චෛත්‍යයක් ඉන්දියාවේ හැදුවයි කිය. ඉන්දියාවේ නේ ලං ඇමරිකාවේ. ඉතින් මේ පටලවිල්ල මේ තියෙන අපි මේ සිංහල බෞද්ධයා පටලවගෙන යන ඇවිල්ලත් ඒ වෙනුවට බුදුන් දකින්නවා කියන්නේ මොකද්ද කියන එකත් කියලා දෙන්න. මං උත්සාහ කෙරුවට මං කවදාකවත් වෙනසක් නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. කාටවත් කියන්න බැරි වෙයි. කාටවත් තේරු කළ දෙන්න බැරි වෙයි මේ එක චිත්තක්ෂණයක් සතියෙන් ඉන්න එක අපි මේ ජීවිතේම කරපු ලොකුම පිංකම කියලා. මං හිතන්නේ කවුරුත් මම මේ බඩු වික්කට බඩු ගන්න කැමති කෙනෙක් ඉඳී කියලා. මේගොල්ලෝ ඉන්නේ මේ වැඩමුළුවේ ඉවර වෙලා ගිහිල්ලා ධම්මදිව ගිහිල්ලා පිං කරගෙන ඉන්න නැත්තම්. කටින පිංකමක් කරලා පිං කරගෙන ඉන්න නැත්තම්. වට වන්දනාවේ ගිහිලා පින් කරගෙන ඉන්න නැත්නම් අපරාධ මේ හිටියාම වන්දනා කරන්නත් නැහැ හන්දෑවි. නිකම්ම නිකම් මෙතන ඉන්නවා කිසිම නැහැ මේකේ. ආලවට්ටමක් නැහැ නේ. ඉතින් ඉන්නෙම ඉවර වෙච්ච ගමන් ගිහිල්ලා ඒකලියල මේකේ ඉන්න ගමනොත් කතා කරන්නේ මොකද්ද? මේ කට්ටි අපි එකතු වෙලා මේ ධම්මදිව යන්ද. ජීතවනාරාමේ වටේට නැත්නම් රුවන්වැලි සායේ වටේට සාදු කියලා යන්න තියෙනවනම් මේගොල්ලෝ කුසු කුසු කකා කතා කරනවා. ඔය කතාව ඕනේ නෑ සත්‍යපත්‍යයන් කියලා කිව්වම කෙනා හරි සැරයි භාවනා කරන්න ගියාම බොහොම සැරයි මොකද කවදාකවත් පිළිගන්න කැමති නැහැ එක චිත්තක්ෂණයක් සත්‍යමත් වීම සරුවචනාංශිත කරන
තරුන් දාන්සේ දැකීමක් සරුවචන්ස කරන ගෞරවයක් ඒක කරන්න කොච්චර අමාරුද කියලා. එයිසම මම මෙහෙම කතාව පටන් ගන්න මේ ටික කියපු නිසා. අපි හිතන්න අපි දැන් මෙහෙ ආවා. සිල් සමාදන් වුණා. කමඨාන් ලැබුවා. උපදේශපන්තියත් ලැබලා අපි ඒල වාඩුණයි කියලා හිතන්න. සක්මන් කරලා ඒල වාඩුණා. වාඩි වෙලා අපි තොන්න උපදේශපන්තියට හිත දාන. දාපුවම කියනවා කය සමබර කරලා වාඩි වෙලා සමමිති කරලා වාඩි වෙලා ලිහිච්ඡ ස්වරූපෙන් තියාගෙන මේ කයට හිත දාන්න දෙයි කියලා. මේ කවුරුවක්වත් උත්සාහ නොකරනවා නෙවෙයි. උත්සාහ කරාට කීයෙන් කී දෙනෙකුද හිත මේ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. මම ඉඳුන් හිටුන් පහසුකම් මට තියෙනවා. මම මේ මගේ කයේ ඉඳගෙන ඉන්න කයේ හිත පවතිනවා කියන එකට හිත ඇරගෙන දැන් මං ඉන්නේ සතියෙන් කියන එක තේරුම් ගන්නද කොච්චර අමාරුද කියලා හිතනද අපි හිතමු මේ කතාව පැත්තක තියලා කිනකොට පුළුවන් උනායි කියලා. මේ ආව වාඩි වෙලා සියලු පින් අනුසීපත් කරලා මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවයි කියලා මම අර කමඨාන් සුද්ධ කරන මතක් කරා වගේ යම් වෙලාවක කාට හරි මුළු ලෝකෙම අමතක කරන්න බැරි නම් කයට හිත ගන්න අමාරුයි. කොයි වෙලාවක හරි කයට හිත ගන්න පුළුවන් වෙන්නේ ලෝකෙම අතීත අනාගත වශයෙන් අමතක කරන්න ඕනේ, අරය මෙයා ගැන අමතක කරන්න ඕනේ, ගෙදර දොර ගැන අමතක කිරුවොත් විතරක් කයට හිත ගන්න පුළුවන්. ඉතින් මේක මම කියන්නේ මුළු ලෝකෙම දන් දුන්නොත් විතරයි එක චිත්තක්ෂණයක් කයට හිත ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි මේ 19කට දන් දෙනවා 29කට දන් දෙනවා කියන එකට වඩා ශක්විති රජකමක් නෙමේ දන් දෙන්නේ. මුළු ලෝකෙම දෙන්නේ ලෝකෙම දීලා එක චිත්තක්ෂණයක් Taman ඉන්න කයට හිත ගත්තාම මේකෙදී සිටුවෙන දානානි සංසය විතරක් හිතන්න. සීලානි සංසයපා, සමාධියානි සංසයපා. එක චිත්තක්ෂණයක් Taman ඉන්න කයට හිත ගන්න පුළුවන් වුණා නම් ඒ චිත්තක්ෂණයේ හිත ලෝකේ දන් දෙන්න එපායි. මේක කරන්න පුළුවන්ද කියලා බලන්න තිරසං ආත්මික ලැබුවාන. මේ කරන්න පුළුවන් බලන්න යක්ෂාත්මයක් ලැබුවාන. දේවාත්මයක් ලැබුවාන. බ්‍රහ්මාත්මයක් ලැබුවා නම් බෑ. මේ බුදුරජාණන් වහන්සේ අපිට කියලා දීලා තියෙනවා මේ ලැබිච්ච ඕලාරික අත්පටිලාභේ සාක්ෂි කරගෙන මේ කය සාක්ෂි කරගෙන මේක බොහෝම සතුටින් සම්බරව කය වාඩි කරවලා කය පිළිබඳව මම දැන් මෙතන ඉන්නවා මම දන්නවා. මේක කාට හරි සතුට වෙන්න පුළුවන් නම් මේ චිත්තක්ෂණය මම මුළු ලෝකෙම දන් දීපු කුසලයේ සිද්ධ වෙනවයි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ වචනෙන් කියනවා නම් බුදුරජාණන් වහන්සේ කියන්නේ යම් කිසි කෙනෙක් එක චිත්තක්ෂණයක් කයේ හිත පිහිටවල ඒ බව දන්නවනම් එයාට ගෙවල් දොරවල් සම්බන්ධ, ගෑනු පිළිපි සම්බන්ධ, හරක බාන සම්බන්ධ, රත්තරන් මිනිකුත් සම්බන්ධ සියලු අසහනයකින් තොර වුණයි කියලා. කේවල දොරල් පිළිබඳ තියෙන බාහිර ලෝකෙ පිටින්ද සියලු අසහනයන්ගෙන් තොර වෙනවා. තියෙනවනම් යම් අසහනයක් මේ කයට සම්බන්ධ අසහනෙ විතරයි. ඒක එහෙමම ලියලා තිනවා චුල්ලසුඤ්ඤත සූත්‍රයේ යම් කිසි කෙනෙක් කයේ හිත තියාගෙන එයාට මේක තමන් මේ කරන ධම්මචේති වන්දනාවේ අගේ ආඩම්බරේ දැනගන්න ඕන නම් හිතේ කයේ හිත තියෙන හැම චිත්තක්ෂණයකම එයා ලෝකයක් අසහන ලෝකයක් දැවිලි තැවිලි ලෝකයක් චිත්තාවේග අතහැරියා වෙනවා. එතකොට ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඒකයි අමාරුම දේ. මේ කයේ දැනෙන අසහනය නිසා කයේ දැනෙන අසහනෙන් කියනවම ලෝකේ නැහැ. හැබැයි කයේ අසහනේ තියෙනවා. මෙන්න මේක මන් දන්නවා. මන් දන්න තාලෙන් කියලා දෙන්න තේරුම් ගන්නවා. මට පේනවා මූණු නිකන් බලනකොට එන ගාච්ච තෝම් පිට්ටනිය වගේ එක්කෙනෙකුටවත් ආසාවක් නම් හිතෙන්නේ නැහැ මේ කියන බණ වලට. යම් වෙලාවක වාඩි වෙලා මේ කයේ කැක්කුම් පිපුරුම් දැනෙනවයි කියන්නේ කයේ සතිය පිහිටෝලානේ. එතකොට ලෝකේ දන් දීලානේ මේකට සතුට වෙන්න පුළුවන්. කයේ යම් වේදනාවක් දැනෙනවා. ඉඳගෙන ඉන්නකොට රත් වෙනවා දැනෙනවා. ඉඳගෙන ඉන්නකොට වෙහෙසක් දැනෙනවා. ඉතින් මෙයා හිතාගත්තොත් මේ රත් වෙනවා වේදනාව දැවිලි දැවිලි කයේ දැනෙන්නේ සතිය පිහිටුපින්නනේ. මේකට හොඳට මෙහිත් සමාදන් වුණා නම් ඒ වෙලාවේ මුළු ලෝකෙම අයින් වෙලානේ තියෙන්නේ. මෙන්න මේක කියන්න ගියොත් එහෙම මේ භාවනා කරනකොට උඹේ කයට හිත එයි. ආපුවාම කයේ මේ කැක්කුම් පිපිරුම් දැවිලි තැවිලි නලියන ගති පෙනෙයි. ආන්නේ ඒක සතුටෙන් බලාන ඉන්නවා නම් ඒ සතුට මොකක් නිසාද? මට ලෝකයක් කරදර නැහැනේ. තියෙන කරදර ටික කයට සම්බන්ධ විතරයි. ඒ නිසා ඒක ගණන් ගන්න එපා. ඒක දරන්න පුළුවන් එකක් නේ. ලෝකයක් හිත කරදර ගන්නවට වැඩිය කොච්චර හොඳද මේ කයේ හිත පවත්තන එක කියලා. එතකොට බුදුන් එක්කනේ අපි කටයුතු කරන්නේ.
ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයත් එක්කනේ කටයුතු කරන්නේ. බුද්ධෝත්පාද කාලේ දුර්ලභයි, මනුෂ්‍යත්ව ප්‍රතිලාභේ දුර්ලභයි, ක්ෂණ සම්පත්තියේ දුර්ලභයි. අපි මේ ක්ෂණ සම්පත්තිය ලැබුවාට පස්සේ අපි මේ බුදුන් දේශනා කළ ධර්මයක් අස්පනා පිට අත්දකින්න වෙලාවක අපිට මේ කයේ වැටෙන ධරතය, කයේ වැටෙන වෙහෙස, කයේ වැටෙන මේ දැවිලි තැවිලි වාසනාවක් විදිහට සලකන්න වෙනවා, ප්‍රමෝදයක් විදිහට සලකන්න වෙනවා, ප්‍රතිපදාවක දියුණුවක් කියලා සලකන්න වෙනවා, කෙලස් කැපීමක් කියලා සලකන්න වෙනවා. අමාරුයි. මේක කොච්චර කිව්වත් කවුරුත් පිළිගන්න කැමති නැහැ. හැමදිනාම චෝදන රජිස්ත්‍රල් ලියනවා. අනේ ඉඳගත්තුන් සවාංශ අතනක කියනවා, මෙතන පුපුරනවා, මෙතන අමාරුයි, අතන අමාරුයි කියලා චෝදන රජිස්ත්‍රල් දුන්නන මේ සතිය පිහිටූප නිසා ලැබිච්ච ආසින්සනයක් කියලා හිතා ගන්න පුළුවන් වෙනවනම් මොන්න හිතා ගන්න පුළුවන්. මේ මනසේ යෝගාවචරයක් වෙන්න හදනවා. වර්තමාන හිත ගත්තනම් දැනෙන්නේ දැවිලි දැවිලි තමයි. ඒ දැවිලි දැවිලින් අදහස් කරන හිත පිහිටියා. ඊට පස්සේ බුදුරජාණන්සේ සඳහන් කරනවා, දැන් මේ කය කියන්නේ හතරමා ධාතුන්නේ. යම් වෙලාවක වායෝ ධාතුව නැගී හිටියයි කියලා හිතන්න. හුස්ම ගත්තා. පිම්බීමක් ඇති වුණා. ඒක නැගී හිටින තාක් කල් ආපෝ තේජෝ පඨවි ධාතු නැගින්න බෑ. එක ධාතුවයි එකවරකට නැගින්නේ. තේජෝ ධාතුව නැගගනම් ඒලා වායෝ ධාතුව යටපත් වෙනවා. ආපෝ ධාතු නැගනං අනිකෝ ධාතු තුන යටපත් වෙන නිසා මේ කය කියලා මුළු කයම බැලුවේ නේතර කමන්නේ ප්‍රකටව වැටෙන ධාතුවට විතරක් හිත දාන්නේ කියනවා. මට එතකොට පිම්බෙන වැටේනවා, හැකිලෙන වැටේනවා, නැත්නම් දාඩිය වැටෙනවා වැටේනවා, නැත්නම් කටට කෙල වුණනවා වැටේනවා, නැත්නම් නාසයට හොටු වෙනවා තේටේනවා, එහෙම නැත්නම් ඇහැට කඳුළු වෙනවා වැටේනවා. මොනවා වැටුණත් ඒ වැටෙන දේ නිසා ඒකට හිත ගියාට පස්සේ එයාට මේ පටවි ධාතු හොයන්න ඕන කමන්නේ. තේජෝ ධාතු වහන්න ගන්න දැන් වැටෙන්නේ ආපෝ ධාතු වණක්. එයි හිත හිටියොත් බුදුජානකිනෝ යාට ඒ වෙලාවේ මේ ආපෝ ධාතු ආ සම්බන්ධ දරතියක් දැනේ, වෙහසක් දැනේ, දැවිලි දැවිලි දැනේ. හැබැයි අනිත් ධාතු තුනක් නෑ, ලෝකයක් නෑ. අනිත් ධාතු තුනින් වෙහසක් නෑ, ලෝකයක් නෑ. අන්න ඒක තේරුම් ගන්න පුළුවන් නම් කයම බලන හිටපු එකන එන ආපෝ ධාතුවට, එන තේජෝ ධාතුවට, එන වායෝ ධාතුවට හිත දාන්නේ අර ධර්ත ගතිය, දැවිලි තැවිලි ගතිය තවත් හතරෙන් එකට බසනවා. নিকමට හිතනද අපි බලන හිටිය හුස්ම ටික දිහයි කියලා. වායෝ ධාතුව ඒකත් නතර වුණොත් දැන් මොකද වෙන්නේ? හුස්ම ටිකත් එන්නේ නතර වුණොත් දැවිලි තැවිලි නතර කරා. කයට හිත දැරීමෙන් ලෝකේ දැවිලි තැවිලි නතර කරා. කය එක ධාතුවට හිත දැමීමෙන් කය නතර කරා. ඒ ධාතුව සංසිතීමේ ප්‍රතිපදා විදිහට යනවා. ඉතින් හිතලා අපිට පුළුවන් වේද කාටද හේතු කරලා දෙන්න මේ වැඩමුළුවේ 3 වෙනි 4 වෙනි දවස වෙනකොට කෙනෙක් හරියට මේ කතාව දන්නවනම් හුස්මට හිත දාගෙන හිටියොත් ඒ හුස්ම සංසිඳනවා දකින්නයි කියලා කියන්නේ මේ කෙලෙස් කැපීමක් සිද්ධ වෙන්නේ, බුදුන්ට කිට්ටු වීමක් සිද්ධ වෙන්නේ, ප්‍රතිපදාවේ දියුණුවක් සිද්ධ වෙන්නේ, සතිය වැඩිවීමක් සිද්ධ වෙන්නේ කියලා. එතකොට විරාගය, නිරෝධය, නිබ්බාණය, එහෙම නැත්නම් උපසමය, එහෙම නැත්නම් අභිඥාව සිද්ධ වෙන්න පටන් ගන්නවා. මේ වැඩමුළුවට ඇවිල්ලා දවස් 3-4ක් හරියටම අරමුණකට හිත දාලා හිටියොත් ඒ අරමුණේ ගෙවන් වීම, නිරෝධය ගෙවියන් බලාගෙන මේක භවනාවේ දියුණුවක්, මේක ප්‍රතිපදාවේ දියුණුවක්, මේක මට කළ හැක්කක්, මම මේකට අකුල් හෙලන්නේ නැහැ, මම මේක දිහා බලාගෙන ඉන්නවා කියලා ගත්තොත් ඔය අස්තර රත්නේ බැලුවා වගේ, හත්ති රත්නේ බැලුවා වගේ, මණි රත්නේ බැලුවා වගේ, ඉස්ති රත්නේ බැලුවා වගේ නෙවෙයිනේ. මේක ඒකාන්තයෙන්ම සත්තාන විසුද්ධිය, සත්‍යයේ විසුද්ධිය පිණිස හිටන ශෝක පරිද්දවාන සමතික්කමයි. කයට හිත දාගොම ලෝකයක් ශෝක පරිදේව නැතු යනවා. කයින් එක ධාතුවට හිත බාපු ගමන් ලෝකයක් සහ කයට සම්බන්ධ ශෝක පරිදේව නැතිලා යනවා. ඒ ධාතුව සංසිඳනකොට ශෝක පරිදේව දුරු කරන්න පුළුවන්. දුක්ඛ දෝමනස්ස කියලා කියන්නේ කායික සහ මානසික දුක්. එතකොට පාර පෑදෙනවා. මිනිහට ඥායස අධිගමයි. මම මෙතෙක් කල් කිරියෝ ගොඩ ගහන එක ධාතුවකට, එක ආනපානකට, එක වම දකුණට හිත දාලා ඒක ගෙවම් කරන තැන ගියා නම් එයා ක්‍රමයේ ඉගෙන ගන්නවා. බුදුහාමතු උගන්වපු ක්‍රමයේ ඉගෙන ගන්නවා. ඒකට කියනවා ඥායස අධිගමයි, න්‍යාය තේරෙනවා. එතකොට තියෙනවා මේ නිවන කියන එක ගිරිය පිටින් නොලැබුණාට යොදන යොදන කාලයට සාපේක්ෂව ටික 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 අපි මේ දසනානුත්තරිය හරහා බුදුහාමුදුරුවෝ පෙන්ලා දීපු මේ දර්ශනීය අනුගමන් කිරීම නිසා බුදුන් දකිනවා
ඒක නිසා කොයි වෙලාවක හරි කාට හරි තේරෙනවා නම් මේ ඉදිරිපත් කරගත්ත අරමුණ සංසිඳිලා සංසිඳිච්ච වෙලාවේ තමන් අත්දකින්න යමක් අත්විඳිනියමක් තියෙනවා ඒ තමයි බුදුහාමුදුරුවෝ අත්දකින්න දේ. ඉතින් මොකුත් බලාපොරොත්තු වෙන්න එපා. තමන් ආනාපාන හිත දාලා ආනාපානේ සංසිඳව ගන්න. සංසිඳගත්තු කලබල වෙන්න එපා. කලකොල වෙන්න එපා. කම්මැලි වෙන්න එපා. නීරස කරන්න නැතුව ඒකාකාරී භාවකට යන්න නැතුව දැන් යම් ශක්තියක් දැනෙනවනේ තමන්. ආනාපානේ සංසිඳුවට පස්සේ මේ ශක්තිය අපි ඉපදෙන්නේ ඉස්සෙල්ලා ලෝකේ ඇති වෙච්ච ශක්තියක්. අපි මරණත් ඉතුරු වෙන ශක්තියක්. මෙන්න මේ ශක්තියට හිතේ දාන ඉන්න පුළුවන් නම් සරුවචන් වහන්සේත් ඉන්නේ එතනමයි. සාරිපුත්‍ර සාන්සෙත් ඉන්නේ එතනමයි. ඒ නිසා එතෙන්ට යන්නත් පුළුවන්. උගදෙනෙක් බය. උගදෙනෙකුට තේරෙන්නේ ආතපත නැති වුණා වගේ කොහේ යනවද දන්නේ නැහැ. දැන් මොකද කරන්න ඕනේ දන්නේ නැහැ කියලා සැක උපදවනවා. නමුත් හරියටම බුදුන් දකින්න අදහතින් නැත්තම් මේ සරුවචන් වහන්සේ මම මේ දකින්නේ. සරුවචන් ශ්‍රාවකයෙක් දකින්නේ. නැත්තම් බෝධිය දකින්නේ. ඉන්දෙන් ධර්ම ගෙවන් වීම සිදුවෙනවා. මේකයි දස්සනානුත්තරිය කියලා කියන්නේ. මේකයි අභිඥාව කියලා කියන්නේ. විශිෂ්ට ඥාණයෙන් දතවිත මේකයි කියලා තේරුම් කළ දෙන්න බැරිම නම් නෑ. හැබැයි ඕනම කෙනෙක් මේක බාරගන්නේ අනිකුත් සියලුම ක්‍රම උත්සාහ කළා බැරි වෙච්ච තැන විතරයි. අනික নানা ප්‍රකාර ක්‍රම උත්සාහ කරනවා නිවනට යන්න. බැරිම තැන තමයි මේ තමන් භාවනා කරපු අරමුණ ගොරෝසු තත්වෙදලා සියුම් කළා අතිසූක්ෂම තත්වෙට යන බව යනකොට ඒකට අනුග්‍රහ කරන්න ඕනේ. ඒක තමයි විශිෂ්ට ඥාණයෙන් දත යුත්ත. ඒක තමයි බුදුන් කියන්නේ. ඒක තමයි බුදුහාමුදුරට උගන්ලා තියෙන දේ කියන එක කියලා දෙන්න මම හරියට පහසුකම දකිනවා පොඩි දරුවොත් එක්ක. පොඩි දරුවන්ට ඔක් කියපුවම හරි බොහෝම ඉක්මනට තේරුම් ගන්නවා. අනිත් එක අන්‍යාගම කියන්නේ. ඊයේ තේරුම් ගන්නවා. බෞද්ධයා විතර මේක කොච්චර තේරුණත් අම්මා මුත්ත කිව්වත් පිළිගන්නේ නැති තවත් జాතියක් ඇත්තේ නැහැ. අනේ සමා වෙන්න ඕනේ මම මේ බෞද්ධයන්ට බයිනවලට. ඒ නිසා මම බෞද්ධයාට දෙන නිර්වචනය තමයි දන දන පව කරන එක බෞද්ධයා. අනික විතර පිම්පව් නේ. අනික විතර පිම්පව් කියලා දැන අපිට විතරයි දින අපේ මිනිස්සු දන දන හරි දේ තියෙද්දි වැරදි දේ කරනවා උන්ට දෙන්න ඕනේ Nobel Prize. තෑගි දෙන්න ඕනේ මේ තරම් වටිනා කළ යුතු උතුම් කුසල තියේදී මේ ලාමක දේවල් කරන්න ගිහිල්ලා රණ්ඩු සරුවල් කරගෙන මේ පව් කරන જાතියක්. ඒ හැබැයි එකක් තියෙනවා. අපි කොච්චර මරිකම් කරත් කොච්චර පව්කම් කරත් හරි පාර තේරුම් ගත්ත ගමන් අරක හරියට තේරුම් ගන්න නොකර හිටියොත් මේ හරි පාර පව් කෙරුවයි කියලා අඩු සැලකිල්ලක් නම් කරන්නේ නැහැ. හරි පාරට වැටිච්ච ගමන් ප්‍රතිඵල තියෙනවා. ඒක මේ ස්ත්‍රී පුරුෂ ස්වභාවයේ වෙනසක්වත් වයස වෙනසක්වත් දැනුම වෙනසක්වත් නැහැ. ඒ නිසා අපි කරපු පව් අපේ සාමාන්‍ය කවියක් තියෙනවනේ උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ කියලා. ඉතින් මම කියන්නේ උපන්දා සිට කරපු පව් නැත තතිය පිහිටපු මේෂණේ ඔක්කොම සෝදෑම. ඔක කවුරු බාර ගන්න තියෙයි ප්‍රශ්නේ. කවුරක්වත් පිළිගන්න කැමති නැහැ මේ සත්‍ය පිහිටපු ක්ෂණයේ මේ බුද්ධ දර්ශනානුත්තරයක් සිද්ධ වෙනවා අභිඥේය දෙයක් සිද්ධ වෙනවා බුදුන් දකින්න. ඒ නිසා අද සත්‍ය ඉගෙන ගත්තා නම් හෙට සත්‍ය චිත්තක්ෂණ දෙකක් කරපන් තුනක් කරපන් හතරක් කරපන් කියලා ඒක දිගින් දිගට කරගැනීම සඳහා අපි සාමූහික ප්‍රයත්නය යොදන්න ඕනේ පුද්ගලිකවත් ප්‍රයත්න කරන්න ඕනේ. හැබැයි ඒකට අපි තර්ක මනස පුදුම විදිහට අපිව නොමගටිනවා. කල්පනා ඥාන අනවශ්‍ය සුතමේ ඥාන අපි මෙතෙක් කල් ඉගෙන තියෙන මේ নানা ආකාර ක්‍රම හැම එකකින්ම කරන්නේ අර සරල බව සතිය එළඹ සිට සිය ඒකින් පුළුවන් ද ඔච්චර දේවල් කරන්න. එහෙමනම් මිනිස්සු මෙච්චර මේ පාරමිතා පුරන්නේ මොකටේ? එහෙනම් මොකටේ මේ මිනිස්සු බෙර ගහගෙන කොඩි ගහගෙන කිච්චි හොල්ල හොල්ලා පිංකම් කරන්නේ ලක්ෂ ගාණක් මේකෙන් කරන්න පුළුවන් ද කියලා ඒ සතියක තියෙන ආනිසංස ඉතාමත් ගැඹුරු ශාසනික හැඟීමෙන් බැලුවොත් මිසක් ආ තිබුණත් සතිය තිබුණත් සතිය අගේ කිරීම දන්නේ නැහැ. ඒ නිසා දේශනාව સમાප්ත කරමින් මම කැමති කියන්නේ යම් දවසක මම දැන් ඉන්නේ සතියෙන් කියලා මෙයා අගේ ආඩම්බරේ දන්නවනම් අන්නේ දැනගෙන ඉන්නකම තමයි සම්පජඤ්ඤය කියලා කියන්නේ. සති සම්පජඤ්ඤය කියන්නේ මම දැන් ඉන්නේ සතියෙන් කියලා දන්න. අය වෙන මොනවක්වත් හොයන්නේ සත්‍ය සම්පජඤ්ඤේ නැත්තම් කොච්චර දෝ සතියෙන් ඉන්න හැබැයි දන්නේ
අගේ කරන්නේ නැහැ. එතකොට හරියට පොට්ටේකට ගමනක් යනකොට මැණිකප්පයි ගහනවා වගේ ඌ අවුල්ලා ගන්නෑ. මොකද අඳුරන්නේ නැහැ. ඒ සති සම්පජාඤ්ඤේ පිණිස අද දවසේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. ශිළු දිනාට මේ දසනානුත්තරිය මේ වැඩමුළුව තුළදීම තිබුණට වඩා හොඳට ප්‍රකට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.